නමුතස්සේ භගෙවෙතු අරෙහතු සම්මා සම්බුත්හස්සෙහි නොමුතස්සේ භගෙවෙතු අරෙහතු සම්මා සම්බුත්හස්සෙහි නොමුතස්සේ භගෙවෙතු අරෙහතු සම්මා සම්බුත්හස්සෙහි ඉතිපි සෝභගවාරහං සම්මා සම්බුද්ධෝ වි්්‍යාචරන සම්පන්නෝ සුගතෝලෝකවිදුු අනුත්න්තරෝ පුලිසදම්ම සාරෙති සත්තාදේව බනුසානන් बुद्धो भगवती स्वाखातो भगवता धम्म संधि को अकालिको एहि पस्सिको ओपनयिको पञ्चातथां वेदी तं भू विञ्णुहि සුපාටි පන්නෝ භගවතු සාර්ක සංහු උජු පටි පන්නෝ භගවතු සාර්ක සංහු ඥ්‍යාය පටි පන්නෝ භගවතු සාාවක සංහු සාමීචි පටි පන්නෝ භගවතු සාාවග සංගූ යදිදං චත්හාරි පුරිසයුගානි අටපුරිස පුග්ගලා ඒසෙභගවතු ස්හවක සංගු ආහුනෙෝ පාහුනෙයු දක්හිනෙයෝ අංජලිකාරණීයු අනුතරං පඥකෙත ලෝකසාතිී වන්දාමි චේතිියන් සබ්හන් සබටානී සුපාති්ටිතං සාරිීරිකධාතු මහාබෝතින් බුදරු පංසකලංසදා කායේන වාචාචිත්හන පමාදන මයාකතන් අච්චයන් කමමී බන්තේ බූරි පഞ්ഞ තතාගතු කායේන වාචාචිත්හේන පමාදන මයාකතන් අච්චයන් කමමේදන්න සන්දිට්ටික අකාලික ආයේන වාචාචිත්තේන පමාදන මයාකතන් අච්චයන් කමමී සංග සුපපාටි පන්න අනුතුන්තර සාධූහු සාධූසා.හඳයි හැම දෙනාටම තිරුවන් සන්නයි අප සූත්‍ර පරිශීල්ණ කියන මාතෘකාව යටතේ. සිද්ධ කරන තුන්නේෙන වැඩ සටහන තමයි අදදවසේ සිද්ධ කරන්නට නියමිත වතියනි සහ බලාපොරොත්තු වෙන්නේ අපි සති දෙකක් මුළුල්ෙහි වැඩසටාන සිද්ධ කරා මමග සුමානයේ ගි සතියේ සිද්ධ කරපු වැඩසටානය සාරාන්සේ නෑ අත වතාවක් හැමෝට මතක් කරන්නං අපි සංයුත්ත නිකායේ නිධාන වගේ අභිසම සංයුත්තයේ දෙවනි දේශනාව තමයි විබංග කියන දේශනාව පරිශීලනය කරා හෙමනැත්ත අප එක කියවල පාලි සිංහල දේශනායමොනුවද තියෙන්න කියන කාරණා අපි ඉගෙන ගත්තා. විබංග සූත්‍රයේ දුරජාණන් වහන්සේ අංග දොළහකින් යොත් පටිච්ච සම්පාදය සමුදය පැත්ත සහ නිරෝධය පැත්ත දේශනා කලා. එතකොට ඊට කලින් පලවිනි දේශනාවිදි අපි කතා කරපු ඒ පටිච්ච සවපාද දශනාවට වඩා මේ දේශනාව තිබිච් විසේසත්වය මතක ඇති හැමෝටම අලවෙනි දේශනාවේ අංගවල නම් විතරයි සඳහන් වනේ හැබැයි දෙවනි විභංග දේශනාව තුළ ඒ අංග ටිකක් විස්තර කරලා භාගතුන් වහන්සේ විභංගදේශ දේශනා කරන්නටයදුනා. ඒ වගේම තමයි විභංග දේශනාවෙන් අනතුරුව මජ්ජිමනික්කායේ හැමටම පින වති යරවරහන්න තුළි දාලාති නොමනී කියලා. ඒ මජ්ජිම නිකායි කියන දිග වචනය කැටිකරලා සූත්‍රවලහෙම කැටියෙන් මනී කියන අකුරු දෙක තිබුණු තනිවාරයම ඒ මජ්්‍යිම නිකායෙන් තමයි උදෘත කරලා අරගත්තක කියන කාරණය තමයි ඒ අකුරුවලින් අපි තේරුම් ගන්න ඕන ැ උඩේකේ තියනවා සන්න දෙක කියලා එතකට සංයුත නිකාය දෙවැනි පොතෙන් ගත්ත කියන එකක තමයි එතන සහන්මන්න. ි මජිමණිකාය පලවෙනි පොතෙන් සම්මාධිට්ටි සූත්‍රය උදුරෘත කරලා ගත්තා ඒකෙන් අංගමන ආකාර දාසයකින් සම්මාධිට්්‍යිය සාරිපුත ම හාරහතන් වහන්සේ විසින් දේශනා කරනවා ඉන් අපි පටිච් සවපාදය අංගටික ඇතුළත් කොටස තමයි විබංග සූත්‍රයත් එක්ක සම්බන්ධ කරලා අපි පරිශීල්නය කරන්නට යොදා ගත්තේ ඉතින් ඔන්නොටික තමයි ගිය වැඩ සටහානේදී අපි පරිශිල්නය කරපු කාරනා තින් පාද කරගත්ත සූත්‍ර තුනක් අපි පාදක කරගත්තා විභංග දේශනාව, සංයත්තනිකාය සම්මාධිට්ටි සූත්‍ර දේශනාව මජිමනිකාය. එවගේම තමයි හන්තිමේදි මම සඳහන් කරා මඳ පින්ඩික දේශනාව එකත් මජිමනිකායි තියෙන දේශනාවක් ඒක පුළුවන්න්නම් කැමති කෙනෙක්කින් න්නවනම් කියවන්න කියන කාරණේ. තුට පලවෙනි වැඩසටහ මම සඳහට කරා කැමති කෙනෙක්ඉන්නවනම් මහා නිධාන දේශනාව කියවන්න කියලා. කොට ඔන්නො එකටික තමයි අපි දෙවන දිනයේදී මේ වැඩසටාන් මාලාවේ කතා කරකු කාරණ. අදදවසේ තුන්ගනි දේශනාව පරිශීල්ණය කරන්නට සහ ඇතනින් එහාට කාලේ තියෙන හැටියට බලාපොරොත්තිනෝ අදවසේ වැඩසටාන අරගෙනේ යන්න. තුංවෙනි දේශනාව තමයි පටිපදා සුත්තන් කියලා හැමෝටම පේනු ඇති. ඒක උඩිම්ම තියෙනවා එකඩොට් එකඩො තුන කියලා. කොට ඒ සඳහරන් වෙන්නේ අපිගේ සතිය තිගෙනකත්තා ැන් වම් පැත්තේ හැමෝටම පේන ඇති නිධාන වක්ගේ කියලා උඩින්ම සඳහන් වෙනවා ඊට පස්සේ අභිසමය සංයත්තය කියලා සඳහන්න එනවා ඊට පහලින්තිනව බුද්ධ වක්ගේ කියලා අිසමය සංගවිතය කියන තැන නම්බර එක හැටිරදාලාති න බුද්ධක් කියන තැන නොම්බර එක හැටිර දාලාතය ඊට සේ පටිච්ෂ සවපාද සුත්තං විභංග සුත්තං පටිපදා සුත්තන් කියලා හ තු මේ රතු පාටීින්තියන පටිපරදා සුත්තං කියන එක තුංවැනි එක නිසා තමයි. ඒ තුන්වැනි ඉලක්කම අවසානදී සඳහන්වනිතකොට එක කියන්නේ අබි සම සංයුත්තේ අපහ එක කලිකන්නේ බුද්ධ වක්ගේ තුන කියලා ගෑන්නේ සූත්‍රංක තුන කියන ඇතිකොට පලවෙනි සංයුත්තේ නිධානවක්ගේ පලවිනි සංයුත්තේ බුද්ධ වක්ගේ හමනට පලවෙනි වගේ තුන්වෙනි දේශනාව තමයි පටිපදා සුත්තන් කියන නමින්. සඳහන් වෙන්න. එවගේම තමයි සූත්‍රය පටන්ගන්න මුලෙින් සාවත්‍යයන් කියන පාලි වචනක ඉස්සරහයින්තිවා අංක තුන කියන නැවතවතාවක්ගේ අංක තුන කියල කියන්නේ මේ වගේ තුන්වෙනි හම ැත මේ සංයුත්ක නිකායේ දෙවැනි නිධාන වගේ තුන්වෙනි සූත්‍රය කියෙනෙක් තමයි එතන අංක තුන ඉලක්කමින් සඳහන් වෙන්නේ. අපි බලම පටිපදා සූත්‍රයේ ඇසල පාලි සහ සිංහල කියන කොටස් දෙකම සල්ලා කියවන්න මම මේ විදිහයට පටන්ගන්න. සාවත්‍යන් සැවැත්නෝර, මිච්චා පටිපදංචබෝ භික්කවේ දේශස්සාමී සම්මා පටිපදංච තං සුනාත, සාදුකං මනසිකරෝත බාසිස්සාමී ීති. ඒවන් භන්තේතිකෝතය බික්හුූ භගවතෝ පච්චසෝසුන් භගවාහි තද වෝච. මහනිමී තොපට මිත්‍යයා ප්‍රතිපදාවද සම්යක් ප්‍රතිපදාවද දේශනා කරමි. එය අසව් මැනවිෙන් මෙනෙහෙ කරව. එසේ භික්‍ෂූ භාග්‍යතුන් වහන්සේට පිළිවදන් ඇස්ස වූහ භාග්‍යතුන් වහන්සේ මේ වදාළ සේක. කතමාජ භික්කවේ මි්චා පටිපදා. අවි්‍යාපච්චා භික්කවේ සංකහාරා සංකාරපච්චා විඤ්ඥානන්ේ. එතන අපි දැන් දන්න පේ කියනෙකින් දෙ පැත්ති ඉරිකඇල දෙ එකක් දාල තිබුණොත් කෙටි කරලා තියන්නේෙ ැන පේ යාලමක් යොදල තියෙන. ඒව මේ තස්ස ේවලස්ස දුක්කක් අන් දස්ස සමුදය ෝහෝති අයන් වච්චති භික්වේ මිච්චා පටිපදා. කට ඒ අවිද්‍යාපච්චා සංකාරා සංකාරපච්ා විඤ්ඥානං විඥ්‍යාන පච්ා නාමරූපන් නාආමරූ පපච්චා සලා එතන ඔොටි කොක්කෝම එතෙන්ට ඇතුළත් එෙන්න්න ඕනි අපි ගියවර දේශනා දෙකේදීම ඒ කාරනාටික දැනගත්ත නිසා නැවත ඒටික මතක් කරන්න අවශය නැතකට මිච්චා පටිපදාාව හැටියට සඳන්න එ මහනිනි මිර්්‍යා ප්‍රතිපදාව කවරේද. මහනිනි අවිද්‍යාප්‍රත්තිය සංස්කාරයෝ හටගනි. සංස්කාර ප්‍රත්තියෙන් විඤ්ඥානය ව මෙසේ මේහුදු දුක්ලසේ හට ගැනීම මහණනි මේේ මිත්‍යාප්‍රතිපදායි කියනු ලැබි. කතමාජ භික්ේ සම්මා පටිපදා. අවි්‍යායත්වේව අසේෂ විරාග නිරෝධ, සංකාර නිරෝධ, සංකාර නිරෝධ හා, විඤ්ඥාන රෝධ පේ පයාලමක් කතනැත්ති නො ඒව මේ තස්සකේව ලස්ස දුක් අන් දස්ස නිරෝධූ හෝද. අයං ුච්චති බික්වේ සම්මා පටිපදාති. මහනනි සම්යක් ප්‍රතිපදම කවරේද, අවිද්‍යාවගේම අනවශේෂ විරාගනමූ නිරෝධයෙන් සංස්කාර නිරෝධී වී සංස්කාර නිරෝධීන් විඤඥාන නිරෝධයවි මසේ මේහුදු දුක්‍රසේ නිරෝධී වේ මහන නිමේ සම්්‍යයක් ප්‍රතිපදායයි කියනු ලැබේ. එතුකට පටිපදා දේශනාවේ සඳහන් වෙන්නේ මිච්චා පටිපදාවත් සම්මා පටිපදාවත් කියන දෙක විග්‍රහ කරනවා පටිච්ච සම්පාදය සමුදය කොටසින් සමුදයේ පැත්තිෙන් මචා පටිපදාව භාග්‍යතුන්හසේ විග්‍රහ කරන දේශනා කරනවා සම්මා පටිපදාව පටිස් සම්පාදයෙන් නිරෝධය පැත්තිං දේශනා කරනවා. ඒක තමයි පටිපදාදේශනාවේ අන්තර්ගත්තේ. තකොට ඒ දේශනාව අපි ඔය විදිහයට මතගතියාගත්තා මැති තව මේක ඩගුවට අධීනය කරන මටමකට ගෙනවාම තවටිකක් විස්තරාණ්‍යත අපිට දැනගන්නට පුළුවන්කම තියෙනවා. අපි හෙම හතරවිනි දේශනාවටත් යම්. විපස්සී සූත්‍රය හතරවෙනි දේශනාව හැමෝට මේක දැකගන්න ඇති යෙවා එකඩෝ එක.ෝ හතර තකොට ඒ හතරවිනි දේශනාව කියන එක තමයි සඳහන් වෙන්න විපස්සී සුත්තං සාවත්්‍යන් ඒකත් පටන්ගන්න තැනම හතර ක කිය තින තුට ඒ හතර කියලක කියන්නේ අබි සමසං එත එහමනැත නිදාන වගේ හතරවෙනි දේශනාව කියන එක. විපස්ස්ස භික්කවේ බගවතු අර හතුව සම්මා සම්බුද්දස පුබ්බේව සම්බෝධ අනබි සම්බුද්දස්ස බෝද්ධි සප්තස්සේව සතුූයේතද හෝස. කිච්චංවතායන් ලෝකෝ පාපනෝ ජායතීච, ජීයතීච, මියතීච, චවතීච උපපජ්්‍යතීච, අතච පනිමස දුකස නිසරණං නම්්පජානාති ජරාමරණස්ස කුදස්සු. නාමයිමස දුක්කස් නිසරණම් පඥායිස්සති ජරාමරණ සාතිී. ක ඒ එක දෙක කිය රතු පාටින් හැමට පේ ැති ලක්කන් දෙගක් තියනවා එතකට ඒ ඒ දෙක අපි කලින් ඉගෙනගත්තා හෙම තිබුණොත් වෙන පොතක සඳහන් වෙන් ආකාරය තමයි එතන තියන්නේ මේ කිච්චන් කියනක කිච්චා කියලා එතන සඳහන්නවා. කුදසු කියන එක කුදාසු කියන විදිහටමයි තියෙන්නේ ඒේ දයන්නම් දිර්ග ලතින චරයි එතන තින වෙනස්සෙකට හෙම ඉලක් තිබුණො අපි දන්නවා වෙන තැනක මේ පාලි වර්ඩ්ඩ එක වෙන ආකාරයෙන් තමයි දිස්ුවෙන් මහනිණ සම්බෝධීට පෙර බුදු බවට නොපැමිණි බෝසත්වූ භගවත් අරහත් විපස්ස සම්මා සම්බුදු බදුරජාණන් වහන්සේට මෙබඳ අදහසක්ය මේ ලෝව වැසිතෙමේ දුපපත්මය උපදීදිරයිමියෙයි චුතවෙයි. වරහ අතුළු නැවතත් උපද එහෙත් මේ ජරාමරණ දුකිෙහේ නික්ම යෑම නොදරී. කවදානම් මේ ජරාමරණ දුකිහේ නික්ම යාමක් වෙනෙන් නේ දැයි. අතකූ භික්කවේ පස්සස්ස බෝධිසත් අස්ස ඒ අදසි. කින්හිනු කෝසති ජරාමරණං හෝති කින්පච්ඡා ජරාමරනන්ති අතකෝභික්කවේ විපස්ස්ස බෝධිසත් අස්ස යෝනිසෝ මනසිකාරා අහුප්ඥාය බිසමයෝ. ජාතියා කෝසති ජරාමරණං හෝතී ජාතිපච්ඡා ජරාමර නන්ති ඉක්බිති විපස්සී බෝධිසත්කන් වහන්සේට කොමක් ඇති කල්ලී ජාමණනේවේ. නම් ප්‍රත්ථයකින් ජරාමරණයවේ දැයි මේ අදහස පහළ ව මහනි ඉක්බිදී විපස්ස බෝධි සත්්‍යයන් වහන්සේට නුවනින්මනයහහි කිරීමෙන්ද ප්‍ර්ඥායෙන්ද ඉපදීීම ඇතිකල්ේ ජරාමරණය වයි ඉපදීම ප්‍රත්තිෙන් ජරාමරණය වේ අවබෝධ විය එතකොට මේ විපස්සී සම්මා සබුදු බුදුරජාණන් වහන්සේ සම්බන්ධෙන් තමයි මේ දේශනාව ගලාගෙන යන්න මෙත නිඳල බොහෝම සාවධානව ශ්‍රවණය කරන්න දාම වටිනා කාරනාටිකක්ක මෙතන ගැබ්බලා තියෙනවා ඒ ටික සාවධානුම සවරනය කරොත් ඇහවොත් හැම එක පාරට මේ මොකක්ද කියන්නේ කියන කාරණ හැමෝටම පසක්කයි අතකෝ භික්වේ විපස්සස්ස බෝධි සත් අස්ස ය අද හෝසිකිම්හිනුකෝසති ජාතියෝතිකිම්පච්ඡා ජාතීති අතකෝ භික්කවේ විපස්සස බෝධි සත් අස්ස යෝනිසෝ මනසිකාරා අහු ප්ඥායා බිසමයෝ භවයකෝසති ජාතිෝති බවපච්චා ජාතීති. මහනි ඉක්බිති විපස්සී බෝධි සත්‍යයන් වහන්සේට කුමක් ඇතිකල්ලේ ඉපැත්මවේ ද කිනම් ප්‍රත්තියකින් ඉපැත්මවේ දැයි මේ අදහස විය. මහණින් ඉක්බිති විපස්සී බෝධිසතත්යන් වහන්සේට උපාය මනස්කාරයෙන්ද ප්ඥායෙන්ද බව ඇති කල්ලෙ ඉපැත්මවේ බවප්‍රත්තිය කොට ඉපත්මවේයි අවබෝධය. අතකෝභික් වේ විපස්සස බෝධිසත් අස්ස ඒ අදහෝසි. කින්හිනුකෝසති බවෝහෝති කින්පච්චා බෝති. අතකෝභික්රේ විපස්සේ සබෝධි සත් අස්ස ෝනි ෝමානනිසික වරා හු පං්ඥා යබි සමයෝ. උපාධානයකෝ සති බවෝහෝති. උපාධාන පච්චා බවෝති. ඇදු තනත් තියන රතු පාටි ඉලක්කමත් තුන කියලා උපාදාානය කියෙන තැන එමන උපාධන පච්චා කියෙ වෙන පොතක වනාකායෙකින් දෙස්න් උපාදාාන පච්ච යා කියලා Cට එමනත ස්‍යම්පොතේ තියනෙන කියෙනෙ එක තමයි තන සඳහන් වෙන්න. මහන එක් පිති විපස්සී බෝධිසත්්‍යයන් වහන්සේට කුමක් ඇති කල්ලී භවවේ ද. ඉනම් ප්‍රත්තියකින් භවිවේ දැයි මේ අදහස විය. මහනි නික්බිති විපස්සී බෝධිසත්වයන් වහන්සේට උපායමනස්කාරෙන්ද ප්‍රඥායෙන්ද උපාදානැති කල්ලී භවිවේ පාධන ප්‍රත්තින් භවිවේ ඇයි අවබෝධ වයේ. අතකෝවික්වේ පස්සස බෝධිසත් අස්ස ඒ අද හෝසි. කින්හිනුකෝසති උපාදාානන් හෝ කින්පච්චා උපානන්ේ. අකෝ බික්වේ විපස්ස්ස බෝධි සත්හස්ස යෝනිසූමනිස්කාරා අහු ප්ඥාබිසමයෝව. තන්හායකෝ සතිපාදාානන් හෝති. තන්හාපච්ඡා උපාදාානන්ති. මහනිනි ඉක්විති විපස්සී බෝධිසත්්‍යයන්ත කොමක් ඇති කල්ලෙ උපාධානය වේද. කිනම් ප්‍රත්තියකින් උපාදාානය වේ දැයි මේ අදහස විය. මහනිනි ඉක්විති විපස්සී බෝසතුන්ට උපාය මනස්කාරයෙන්ද ප්‍රඥ්ඥායෙන්ද, රෘෂ්ණාව ඇති කල්ලි උපාධානයවරේ යයි තන්හා ප්‍රත්තින් උපාධානයවෙයි අවබෝධ විය. අතකූ භික්වේ විපස්සස්ස බෝධි සත් අස්ස ඒ අද හෝසි කින්හිනුකෝසති තන්හාහූති කින්පච්චා තන්හාති. අතකූ භික්වේ විපස්ස් බෝධි සත් අස්ස යෝනිසු මනස්කාරාහු පඤ්ඥාය බිසමයෝ. වේදනායකෝසති තන්නාහෝති වේදනා පච්චයා. තන්හාති මහනිනි ඉක්බිති විපස්සී බෝ සතුන්ට කුමක් ඇති කල්ලේ තෘෂ්නාව වේද, කිනම් ප්‍රත්ථයකින් තෘෂ්නාව වේදැයි මේ අදහස විය මහනි ඉක්පිති විපස්සී බෝ සතුන්දුු පාය මනස්කාරයෙන්ද ප්‍රඥායෙන්ද වේදනා ඇතිකල්ලේ තෘෂ්ණාවවෙයි බේදනා ප්‍රත්තින් තෘෂ්ණාවයි අවබෝධ විය. අතකෝබික්කවේ විපස්විස්ස බෝධි සත් අස්ස ඒ අද හූසි.කිම් හිනුකෝසති වේදනා හෝතිකිින්පච්ඡා වේදනාති. අතකෝ භික්වේ විපස්සිස්ස, බෝධි සත් අස්ස යෝනිසෝ මණසිකාරාහු පඤ්ඥායබි සමයෝ. පස්සකෝසතිවේදනාහෝති, පස්ස පච්ඡා වේදනාති. මහණෙනි ඉක් පිති විපස්සී බෝසතුන්ට කුමක් ඇතිකල්ලේ වේදනාව වේද. කිනම් ප්‍රත්ථයකින් වේදනාව වේ දැයි මේ අදහස විය. හනි ඉක්්පිති විපස්සී බෝසතුන්ඩු පායමනස්කාරයෙන්ද ප්‍රඥායන්ද ස්පාර්ශය ඇතිකල්ලී වේදනාව වී ස්්පාර්ෂ ප්‍රත්තියෙන් වේදනාවවෙ අවබෝධ විය. අතගෝභික්වේ විපස්සස්ස බෝධි සත් අස්ස ඒ අදහෝසි කිම්ප්නිකුණකෝ සති පස්සෝහෝති කින්පච්චා පස්සෝති. අතකෝ භික්කවේ විපස්සිස්ස බෝධි සත් අස් යෝනිසෝ මනසිකාරා හු පඤ්ඥායි අබි සමියෝ සලායතනයකෝ සතිී පස්සෝහෝති. සලායතනබච්චා පස්සෝතිී. මහන ඉක්බිදිී පස්සී බෝසතුන්ට කුමක් ඇති කල්ලේ ෂ්පර්ශයවේද කිනම් ප්‍රත්තියකින් ෂ්පර්ශයවේ දැයිම අදහස විය. මහනි ඉක්බිදිවි පස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන්ද ප්‍රඥායෙන්ද ශඩායතනයේ ඇතිකල්ලේ ෂ්පාර්ශයවෙයි. ශඩායතන ප්‍රත්තියෙන් ෂ්පර්ශයවයි අවබෝධ විය. අතකූ භික්කවේ විපස්සස් බෝධිසත් අස්සේ තදහුසි කින්හින්කෝ සති සලායත නං හෝතිී කින්පච්චයා සලායත නන්ති අතකෝ භික්කවේ විපස්සස්ස බෝධි සත් අස්ස යෝනිසෝමනසිකාරා අහු ප්ඥාය අභි සමයෝ නාමරූපයකෝ සති සලාහිත නං හෝතිී නාමරූප පච්චයා සලායත නන්තිී මහනිනික්්බිති විපස්සී බෝසතුන්ට කුමක් ඇතිකල්ලයේ ශඩායතිනය වේද කිනම් ප්‍රත්තියකින් ශඩා එතනය වේ දැයිම අදහසවිය. මහනි නික්්බිති විපස්සී බෝ සතුන්ට උපායමනස්කාරයෙන්ද ප්‍ර්ඥා එෙන්ද නාමරූපය ඇතිිකල්ලේ සඩා එතිනය වයි නාමරූප ප්‍රත්තියෙන් ශඩායතිනයවෙයි අවබෝධ විය. අතකූ භික්කවේ විපස්සිස්ස බෝධිසාත් අස්ස ඒ අදහූසිකිම්නිු හෝ සති. නාමරූ පංහෝතිී කින්පච්ඡා නාමරූ පන්ති, අතකෝභික්ක වේ විපස්ෙස්ස බෝධි සත්නස් යෝනිෂෝ මනසිකාරාවු පං්ඥා අබිසමයෝ. විඤ්ඥානීකූ සති නාමරූ පංහෝතී. විඥානපච්චා නාමරූ පන්තිී. මහනි නික්පිති විපස්සී බෝ සතුන්ට කුමක් ඇති කල්ලී නාමරූපය වේද, කිනම් ප්‍රත්තියකින් නාමරූපය වේ දයි මේ අදහස විය. මහනි නික්පිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන්ද. ප්‍රඥායෙන්ද විඤ්ඥානී ඇති කල්ලී නාම රූපිය වේ. විඤ්ඥානු ප්‍රත්තින් නාම රූපියවය යවබෝධ විය. අතකෝ භික්කවේ විපස්සෙස්ස බෝධි සත් අස්ස ඒ අදහෝසි. කම්හංකෝ සති විඤ්ඥානන් හෝතයි, කින් පපච්චි ආවිஞ්ඥානන්ති අතකෝ භික්කවේ විපස්සස්ස බෝධි සප්තස්ස යෝනිසෝ මනිසිකාර අහු පඤ්ඥාය අබිසමයෝ. සංකාරයේසු කෝ සතිවිஞඤ්ඥාණංහෝදී සංකාර්පච්චා විඤ්ඥානන්ති. මහනිනි ක්විති විපස්සී බෝසතුන්ට කුමක් ඇතිකල්ලේ විඤ්ඥාණී වේද. කිනම් ප්‍රත්තියකින් විඤ්ඥානය වේ දැයි මේ අදහස විය. මහනිී ඉක්බදි විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන්ද ප්‍රඥායෙන්ද සංස්කාරය ඇතිකල්ලි විඤ්ඥානයවයයි. සංස්කාර ප්‍රත්තියන් විඤ්ඥානයවෙයි අවබෝධ විය. අතකෝ භික්කවේ විපස්සස්ස බෝධිසත් අස්ස ඒ අද හෝසී. කම්මණිකුහෝ සති සංර හොන්ති කින්පච්චා සංකාරාති අතකෝ භික්කවේ විපස්සෙස්ස බෝධිසත් අස්ස යෝනිසූ මනසිකාරා අහු ප්ඥාබි සමයු අවි්්‍යාකෝ සති සංකාරා හොන්ති අවිද්‍යාපච්චා සංකාරාති. හනි ඉක්බිතයේ පස්සී බෝසතුන්ට කුමක් ඇතිකල්ලි සංස්කාරයෝ වෙද්ද කිනම් ප්‍රත්තියකින් සංස්කාරය වෙද්දැයි මේ අදහස විය මහනිනි ඉක්බිති විපස්සී බෝසතුන්ට උපාය මනස්කාරයෙන්ද ප්‍රඥ්ඥායින්ද අවිද්‍යාව ඇතිකල්ලි සංස්කාරයෝ වෙත් අවිද්‍යා ප්‍රතියෙන් සංස්කාරය වෙති අවබෝධ විය. ඉතිහිදං අවි්‍යාපච්චා සංකාරා සංකාරපච්චා විඤ්ඥානන් පේ. යාලමත්තිීවා ඒයමී තස්ස කේවලස්ස දුක්කක් කන්දස්ස සමුදයෝ හෝති, සමුදයෝ සමුදෝතිකෝ භික්කවේ විපස්සස්ස බෝධි සත් අස්ස කුබ්බේ අනනොස්සු තේසු දම්මේසු චක්කොන්වොදපාදි, ඥානංවදපාදි, ප්ඥාවදපාදිී විජ්‍යාවදපාදි, ආලෝකෝද පාදි. සමුදියෝ සමුදියෝතිකෝ භික්කවේ විපස්ෙස්ස බෝධිසත් අස්ස පුබ්බේ අනොස්සු තේසු ධම්මේසු චක්වොන් උදපාද ඥාරංවදපාද ප්ඥාවදපාදි, බිජ්්‍යාවදපාදි, ආලෝකෝ උදපාද. එඩිමන් දෙපාරක්කිව අපිට හොඳට පුරුදු වචනටිකක්. පින් නිතරම ශ්‍රවණය කරන දේශනාාවතින වචනටික් එකයි මගේක දෙපාරක් තන සඳහන් කර. මෙසේ මේ අවිද්‍යාප්‍රත්යෙන් සංස්කාරීියෝ වෙත්. සංස්කාර ප්‍රත්තින් විඤ්ඥාණය වෙයි මෙසේ මේ හුදු දුක්වැසේ හට ගැනීම වෙේ. මහනිනි විපස්සී බෝසත්තුන්ට සමුදය සමුදයයි පෙරනොවැසූ විරූ දහමී දර්ශනය පහළවිය නුවන පහලවිය ප්‍රඥ්ඥාව පහලවිය විද්‍යාව පහළවිය ආලෝකය පහළවිය. අතකෝ භික්වේ විපස් එෙස බෝධි සත් අස ඒ අද හෝසී. ගම්මිනිකෝසත්ති අසති ජරාමරණ න්න හෝති. කිස්ස නිරෝධ ජරාමරණ නිරෝධෝතිී. අතුගෝ භික්කවේ විපස් ඉස්ස බෝධි සත් අස්ස යෝනි ෝමනසිකාරාහු ප්ඥාය අභිසමියෝ ජාතියාකෝ අසති ජරාමරණක් නහෝති. ජාති නිරෝධා ජරාමරණ නිරෝධෝතිී. මහනනිී ඉක්බිදි විපස්සී බෝසතුන්ට කුම්මක් නැතිකල්හි ජරාමරණය නොුවේද. කුමක් නිරුද්ධවීමෙන් ජරාමරණ නිරෝධී වේ දැයි මේ අදහස විය මහනිනික් පිදි විපස්සී බෝ සතුන්ට උපාය මනස්කාරයෙන්ද ත්‍ර්ඥායෙන්ද ඉබැත්ම නැති කල්ලේ ජරාමරණයෙන් නොවේ. ඉපැත්ම නිරුද්ධවීමෙන් ජරාමනන නිරෝධී වේ යයි අවබෝධ විය. අතකෝ භික්කවේ විපස් ස්සවබෝධි සත් අස්ස ඒ අද හෝසි.කිම්හි නුකෝ අසති ජාතින හෝති කිස නිරෝ ජාතින රෝධති කෝ භික්වේ විපසස් බෝධි සත් අස්ස යෝනිසෝමනසිකාරා හු ප්ඥාය බිසමියෝ. භවයකෝ අසති ජාතිනහෝතිී බවනි ජාති නිරෝධෝතිී. මහනිනි ඉක්්බිති විපස්සී බෝසතුන්ට කුමක් නැතිකල්හි ඉපැත්ම නොවේද කුමක් නිරුද්ධවීමෙන් ඉපැත්ම නිරුද්ධවේ දැයි. මේ අදහස විය. මානන ඉක්භිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරෙන්ද. ප්ඥායෙන්ද බවය නැතිකල්හි ඉබැත්ම නොවේ. බවය නිරුද්ධවීමෙන් ඉපැත්ම නිරුද්ධවේ ඇයි අවබෝධ විය. අතකූ භික්කවේ විපස්සස්ස බෝධි සත් අස්ස ය අද හෝසි. කෙමහින්කෝ අසති බවන හෝති කිස නිරෝධම් බවනිරෝධෝති අතකූ භික්වයේ විපස්සස්ස බෝධිසත් අස යෝනිසෝ මනසිකාරා හු පං්ඥාය අබි සමරු. උපාධානයකෝ අසති බවනහෝ උපාාන පවනිරෝධෝති මහණනිනීක්විති විපස්සී බෝසතුන්ට, කුමක් නැතිකල්ලී භවය නොවේද. කුමක් නිරුද්ධවීමින් බවය නයරුද්වේ දැයි. මේ අදහස විය පන්නක් පිතිී වි පස්සී බෝසතුන්ට උපායමනස්කාරෙන්ද ප්ඥායින්ද උපාදාානී නැතිකල්ලී භවය නොවේ, උපාන රුද්ධවීමෙන් භවය නිරුද්දවීය යවබෝධ විය. අතකෝ භික්කවේ විපස්ස්ස බෝධිසත් අස යේ අදහෝසේ. කෙම් හින්නකෝ අසති උපාදාානක් හෝති? කිස නිරෝධාාව උපාදාාන නිරෝධෝති. අතගූ භික්වේ විපස්සස බෝධිසත් අස්ස යෝනිසෝමනසිකාරා අහු පං්ඥාය අභි සමයෝ. තන්හායකෝ අසති උපාදාානන්න හෝති තන්හා නිරෝධ උපාධාන නිරෝධෝතිී මහනිනික් බිති වවි පස්සී බෝසතුන්ට කුමක් නැති කල්ලේ උපාධානී නොවේද කුමක් නිරුද්ධවීමෙන් උපාධාන නිරුද්ධවේ දැයි මේ අදහස වේ මහනක් පපිති විපස්සී බෝසතුන්ට පායමනස්කාරයෙන්ද අ්ඥායෙන්ද තන්හාාව නැති කල්ලි උපාධානයනුවී. තන්හාාව නිරුද්ධවීමෙන් උපාධාන නිරෝධීවය ඇයි අවබෝධවිය. අතකෝභිකවේ විපස්සෙස්ස බෝධි සත් අස්ස ඒ අද හෝසි.කිම්හිනුකෝ අසති තන්හාන්න හෝති, කිස්ස නිරෝධ, තන්හානිරෝධෝති, අතකෝභික්කවේ විපස්සස්ස, බෝධි සත් අස්ස, යෝනිසූ මනසිකාරාහු ප්ඥාය අබි සමයෝ. බේදනායකෝ අසති තන්නාන්න හෝතයි. වේදනා නිරූදාා තන්නා නිරෝධෝතිී. මහනිීක්බිති විපස්සී බෝසතුන්ට කුමක් නැති කල්ලී තන්නාව නොවේද, කුමක් නිරුද්ධවීමෙන් තන්නාව නිරුද්ධවේදයි මේ අදහස විය. මහල් නික්බිරි විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන්ද ප්ඥායෙන්ද වේදනාව නැති කල්ලී තන්න්නාව නොවේ. වේදනාව නිරුද්ධවීමෙන් තන්නාව. නිරෝධවීඇයි අවබෝධ විය. අතකෝ භික්කවේ විපස්ස බෝධි සත් අස්සර ඒ අදහෝසි කින්හින්නකෝ අසති වේදනානහෝති කිස නිරෝධ වේදනා නිරෝධෝති. අතකෝභික්කවේ විපස්සස්ස බෝධි සත් අස්ස යෝනිසෝ මනසිකාරාහු පඥඥා අබි සමයෝ. පස්සෝකෝ වසති වේදනානහෝති පස්ස නිරෝද්ධ වේදනා නිරෝධෝති. මහනෙන ඉක්පිදි විපස්සී බෝසතුන්ට කුමක් නැති කල්ලී වේදනාවන වේද. නිරුද්දවීමෙන් වේදනාව නිරෝධ වේ දැයි මේ අදහස විය. මහනඒක් බිති විපස්සී බෝ සතුන්ට උපය මනස්කාරයෙන්ද ප්ඥායෙන්ද ඉස්්පර්ශය නැතිකල්ලී වේදනාවනුව. ස්්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරෝධවේය යවබෝධවිය. අතකෝ භික්කවේ විපස්ෙස්ස බෝධි සත් අසයේ අද හෝසේ. කින් හිකෝ අසති පස්සෝන හෝති කිස්ස නිරෝදාම් පස්ස නිරෝධෝති. අතකෝ භික්කවයේ විපස්සෙස්ස. බෝධි සත් අස්ස යෝනිසෝ මනසිකාරාහු ප්ඥාය අබි සමයෝ. සලායතනීකෝ වසද පස්සෝනහෝති සලාතන නිරෝධා පස්ස නිරෝධෝතිී. මහනි ඉක්පිති විපස්සී බෝසතුන්ට කුමක් නැතිකල්ලෙහෙස් පර්ශය නොවේද. කුමක් නිරුද්ධවීමෙන් නිෂ්පර්ශය නිරෝධවේ දැයි මේ අදහස විය. මහනි ඉක්බිති විපස්සී බෝසතුන්ට උපාය මනස්කාරයෙන්ද. පායෙන්ද ශඩායතනේ නැතිකල්ලේ ශ්පර්ශය නොවේ ශඩායතන නිරුද්ධවීමින් ෂ්පර්ෂය නිරෝධවී අවබෝධවිය අතකෝ භික්කවේ විපස්සස් බෝධිසත් අස්ස ඒත් අදහෝසී ෝ වසති සලායතනක් නොහෝති ඉස්ස නිරෝධා සලායතන නිරෝදෝතිී අතකෝ භික්කවේ විපස්සස බෝධි සත් අස්ස යෝනිසු මනසිකාර හවු පං්ඥාය අබිසමය නාමරූපයකෝ අසති සලායතනන්න හෝති. නාමරූප නිරෝධ සලායතන නිරෝධෝති. මහනිනි ඉක්බිරි්ධී විපස්සී බෝසතුන්ට කුමක් නැතිකල්ලේ ශඩායතනය නොවේද. කුමක් නිරුද්ධුවීමෙන් ශඩායතනය නිරෝධ වේ දැයි මේ අදහස විය. මහනනි ඉක්පෙතිවී පස්සී බෝසතුන්ට උපාය ප්ඥායෙන්ද නාමරූප නැති කල්ලේ ශඩායතනය නොවේ මනස්කාරයෙන්ද නාමරූප නිරුද්ධ වීමෙන් සඩාහිතන නිරෝධවේ ඇයි අවබෝධ විය. තැන චූටක් සිංහලකේ පොඩ්ඩක් වැරවිලතිනයි මනස්කාරය කෙන ගතන අයිම්වෙන්නවා. අතකෝ භික්වේ විපස්සස්ස බෝධි සත් අස්ස ඒ අද හෝසි. කම් හින්නකෝ අසති නාමරූපන්න හෝති කිස්ස නිරෝදා නාමරූප නිරෝධෝති. අතකෝ භික්කවේ විපස්ස්ස බෝධිසත් අස්ස යෝනිසෝ මනසිකාරා අවු පං්ඥායබි සමය. විඤ්ඥානීකෝස් අසති නාමරූපන්න හෝති. විஞ්ඥාන නිරෝධා නාමරූප නිරෝධෝති. මහනි ඉක්බිති විපස්සී බෝසතුන්ට කුමක් නැතිකල්ලී නාමරූපය නොවේද. කුමක් නිරුද්ධ වීමෙන් නාමරූප නිරුද්ධ වේ දැයි මේ අදහස විය. මහනෙන ඉක්බිති විපස්සී බෝසතුන්ට උපයමනස්කාරයෙන්ද ප්ඥායෙන්ද විඤ්ඥානයේ නැතිකල්ලි නාමරූපය නොවේ. විඤ්ඥානී නිරුද්ධ වීමෙන් නනාමරූප නිරෝධවිය යයි අවබෝධ වී. අතකෝ භික්කවේ විපස්සස්ස බෝධි සත් අස්ස ඒ අදහෝසි. කෙම්හින්නකෝ අසති විඤ්ඥාන නොහෝති. කිස්ස නිරෝධා විඤ්ඥාන නිරෝධෝති. අතුගෝ භික්වේ විපස්ෙස් බෝධි සත් අස් යෝනිසෝමන සිකාරා හු පං්ඥා යබි සමයෝ සංකාරයේ සුකෝ අසති වි්ඥානක් නොහෝති. සංකාරය නිරෝධා වි්ඥාන නිරෝධෝති. මහනිනි ඉක්බෙති විපස්සී බෝසතුන්ට කුමක් නැතිකල්ලී වි්ඥානය නොවේද කුමක් නිරුද්ධවීමෙන් විඤ්ඥානී නිරෝධවී දැයි මේ අදහස විය. මහනි ඉක්බිදි විපස්සී බෝසතුන්ට උපාය මනස්කාරීෙන්ද ප්ඥායෙන්ද සංස්කාර නැතිකල්ලී විඤ්ඥානය නොවේ. සංස්කාර නිරුද්ධවීමෙන් විඤඥානරෝධී වේ ඇවබෝධ වී. අතකෝභික්කවේ විපස්සස බෝධි සත් අස්සයේ අදහූසි.කිම්හිනුකෝ අසති සංකාරාණහෝති ස්ස නිරෝධ සංකාර නිරෝධෝති අතකෝ භික්කවේ විපස්සස් බෝධි සත් අස් යෝනි සෝ මනසිකාරා අහු පං්ඥායේ අභි සමයෝ අවිද්‍යාකෝ වසති සංකාරා නොහෝති අවි්‍යා නිරෝධ සංකාරණ නිරෝධෝතිී. මහනිනි එක්බිති විපස්සී බෝසතුන්ට කුමක් නැතිකල්ලි සංස්කාරය නොවේද කුමක් නිරද්දුවීමෙන් සංස්කාරන නිරෝධවයේ දැයි මේ අදහස වී. මහනින් ඉක්බිදිති විපස්සී බෝ සතුන්ටු උපය මනස්කාරයෙන්ද ප්ඥායෙන්ද අවිද්‍යාව නැති කල්ලේ සංස්කාර නොවයි අවිද්‍යාව නිරුද්ධවීමෙන් සංස්කාර නිරෝධවේ යයි අවබෝධ විය. ඉතිහිදන් අවිද්්‍යා නිරෝධෝ සංකාර නිරෝධෝ, සංකාර නිරෝධා, විඤ්ඥාන නිරෝධෝ. එතැන පේයාලමති ඒව මේ තස්ස කේවලස්ස දුක් හන්දස නිරෝධුව හෝද. මෙසේ මේ අවිද්‍යාව නිරුද්දවීමරණ රෝය ව සංස්කකාරෙන් රුද්ධවීමෙන් විඤ්ඥාන රෝධය වේ මෙසේ මේ හුදු දුක්්‍රැසේ නිරෝධිය වේ. නිරෝ නිරෝධෝතිකෝ භික්කවේ විපස්සස්ස බෝධි සත් අස්ස පුබ්බේ අනනොස්සු තේසු දම්මේසු චක්කුන්වොද පාදි ඥානංවොද පාදි ඥාාවද පාදි විජාාවද පාදිී, ආලෝකෝද පාදිී. මහනිනිවි පස්ස බෝසතුන්ට නිරෝධය නිරෝධයයි පෙර නොඇසූ විරූ දහමී දර්ශනය පහළවිය ඥානීය පහළ ප්‍රඥ්ඥාව පහලිය, විද්‍යාව පහළ විය ආල්ලෝකය පහළ විය. සත්තන්නම්පි බුද්ධානන් ඒවන් විත්තාරී තබ්බන්. එතකට වරහන්න ඇතුළ තියෙනවා එවිදිටෙස් සත් බුදුවරයන් වහන්සේ පිළිබන්ධවම මෙසේ විස්තර කටයුතුය. විපස්සේ සූත්‍රය ඔය විදිහට තමයි නිධාන සංවිතය තියන දැන් හොඳට අපපසර ගිහිල බැලුවවා පටන්ගත තැනෙදලා විපස්සී බෝසතාාණන් වහන්සේ සම්මා සම්බෝධීයට පරතම බෝධිසත්ව කාලේදීක සම්මාසම්බෝධයට ඔන්න මෙන්න වගේ තියේදී පටිට් සම්පාදය අර විබංග දේශනාය තිබුණු වගේ සමුදය නිරෝධය පැත්ත ඒ විපස්සේ පෝිත්යන් වහන්සේ කොහොමද සිද්ධකරපු ආකාරය තමයි මේ විපස්සී සූත්‍රය තුළ සඳහන් වෙන්නේ අප ඒක වචන කීපයක් තිේෙනවා අහු පඤ්ඥාය යෝනි සෝහ මනසිකාර ඉතිං ඔය වගේ වචන තියෙනවා. ඉතිං ඒ වචන තවිස්සනාට ඇනකට අපි අපි දන්නව වචන පිහැමෝම වගේ තේරුම දන්නවා පඤ්ඥාව කියනක දන්නවා මනසිකාර කියනෙක දන්න අයට පස්සේ ඕෝනි සෝ මනසි කාර කියෙක දන්න ඟට දැන් අප අවි්‍යාහ සංස්කාර විඤ්ඥාන ඒවා දැන් අපි ප්‍රබේද හැටියට විභංග දේශනාව ඉගෙන ගන්නකට අපි එක පරිශීනය කළා දැන් මේ දේශනාව ඉදලා ඊට පස්ස තියෙනවා සිකී සූත්තන් ම ත පහර ටර ගැන එක එක පහ සිකී සූත්‍රය ඊළඟට හයිවනිියක වෙස්ස බූූත්‍රය පතනයක කකු සඳ සූත්‍රය අටවිනියක කෝනාගමන සූත්‍රය නමවෙනිියක කස්සප සූත්‍රය දහවිනිියක ෝතම සත්‍රය ගෝතම කියලකෑන අපේ බුදුරජාණන් වහන්සේ තකොට ෞතම බදුරජාණන් වහන්සේගේමනතම් බෝධිසත්ත කාලේ සිද්ධ කරපු ආකාරය තමයි ඒ සූත්‍රයේ තින එතකොට මේ සූත්‍ර හතේම අපි දැන් කතාකරපු විපස්සේ සූත්‍රයේ තිබිච්ච විදිහමයි තියෙන ඒක තමයි අර වරහන්න තුළෙ තිබුණේ හැමෝලටම මත ගඇති මේ සත් බුදුරයන් වහන්සේ පිළිබඳවම මෙසේ විස්තර කටයුතුය එතකොට බුරජාන් වහන්සේලා පිළිබඳුම මේ විදි විස්තර කටයුතු කියලා දාළ තිබ්බාම ඊළඟ එකගේ පේයාලම දාලා හෙමනත් අර කෙටි කරලා සූත්‍ර හතම සඳහන් කරන්න හැකියාව තිය. එතකොට අපි දැන් ආපහෝ මේ සූත්‍ර ඊළඟ හයම කියවන්නේ නෑ.කොට මේ විදිහමයි ඒ සූත්‍රවල සඳහන් වෙන ධර්මකාරණ ටික. එහෙමනත් දැන් අපි ගෞතම බදුරජාන් වහන්සේ ගෝතම සූත්‍රයේ, ඔය විදිහට අවසානය බල න්ටතිමටිකෙතින නිරෝධෝ නිරෝධෝතික ික්ව පුබ්බේ අනුස් ේස දම්මේසු චක්කු ුද පාජ ානං ුද පාති ප්ාුද පාදිී වි ්‍යාවෝද පාදිී ආලෝකෝද පාද කිය අර විපස්සහි සූත්‍රයේ ඉවර වුණහ වගේම ගෝතම සූත්‍රෙත් ඒ විදිහට මිවර. බුද්ධ වක්්ගෝ පටම, ඉට පස සදහන බුද්ධ වක්්ගෝ පටමයි කියන බුද්ධ වර්ගගේ පලවනිියය දැම් මේේ බුද්ධ වක්ගේ එතනින් ඉවරයි. දැන් මෙතන දැන් අපි සෝත්‍ර පටිබදා සෝත්‍රයක වෙනම එකක් ඒ පටිපදා සෝත්‍රය අප පරිශීල්න කර ගබල නැඩි අපි තරුම් ගත්ත ඉරව විපස්ස සෝත්‍ර සික සත්‍රය වෙස්වබූ සත්‍රය කකුසන් සෝත්‍ර කෝනාා ගමන සත්‍රය කාශප සූත්‍රය ගෞතම සෝත්‍රය මේ ූත්‍ර හත එක සූත්‍රයක් අපි ඉගෙන ගත්ත හම ඇතටම සූත්‍ර හයක් අපිමර්ශීල්නය කරා හසමානයි. ඩැන් අපි එතකොට දැන් එක සූත්‍රයක්ඒ සූත්‍ර හයක් බල හැඩි දැනගත්තා පටිපදා සෝත්‍රය දැන්ගේ නත්තේ ක අද දවස අපි සෝත්‍ර අටක් මේ වෙනකොට දැන ගත්තා පරරිසිල කරනට ොර දුන දැන් අපි චුට්ටක් එක තව් පොඩක් දිගු කරමු මේ වග්‍යයක් යවරවුන් හාම හැමෝම දන්න අපිේඒක පොඩ්ඩක් බලෙමු ස්කෑන්් පොතේ කොහොමද වග්‍යයක් වරෙන කොට සදහන් කර තියන කියලා හැමෝට පේනව ඇති මේහි බුද්ධ වක්ගේ පටමෝ කියන තැන දැ මේ විදිේයට තමයි ඇ බුද්ධ ජයන්ති ඔරුජින පොතේ තියෙන්නේ බුද්ධ වක්ගේ අවසානයි බුද්ධ වගේ පලවෙනිය ඉයට පස්ස උදානයක්ත්තේ තස්සු දදානං කියල. ඒ උදානය කියනක සඳහන් වෙන්නේ මේ සංගීති කාරකෙම නැත්ත මේ පොත් පලවෙනි දෙවිනි තුන්ගෙන සංගායනාවත එක්කන මේ පොත් මේ විදියට අරගනාව ඒ සාමින්නහාසේලා. ඒ සංගායනා විදිී මේ ගාතාවක් එතෙන්ට ඇතුළත් කල්ලා තියෙනවා මේ සූත්‍රනාමාවලේ සහ එක මතගතියාගන්න හැටිය ඒ විදිේ දේවල්ට එකක් එතන සඳහට කල තියෙන. එතකොට මේ විදියට තමයි ඒ ස්කෑන් පොතේ හමනැත්තැන් ෝරජිනල් ඩොකියුමන්ටගේ තියන්නේ බුද්ධ ජයන්ති පොතේ අපි දැ මේ බුද්ධ ජයන්ති පොතනි මේකට ප්‍රධාන වසේම තියාගෙනතියෙන් බුද්ධ ජයන්ති පොතේ ඒවිදේර තමයි සඳහන් එන්නේ දාාන මේ විදිේරතියෙන දේශනා විභංග පටිපදාච්ච. පපස්සී සිකීච්ච වෙස්සබූ කකුසන්දෝ ඕනා ගමනෝච්ච කස්සපෝ වරහන්නඇතුළති න මහා යසෝ සක්්‍ය මුණේච ගෝතමෝති. ඒ මහා යසක්ක්‍ය මනේච ගෝතමෝකයක පරහන්න කළ දාතින අපේ බුදුරජාණන් වහන්සේ ගෞත මගුදුරජාණ වහන්සේගේ එක හඳුරවන්න වගේ එක සිංහල දේශනාව තමයි දේශ දේශනා කල්ක න පලවෙනි දේශනාව. අප කතා කෙර පටි සම්පාදය කනෙ තවරට පටිස්වම්පාද දේශනාව වි ංග දෙවිනි ේශනාවකත් අපි ගස්වතිය කතා කර වි බංග අද කතා කරත් උන්ගනි දේශනාව පටිපද. ඉළකට වපස්ස සිකී වෙස්සබූකකු සඳ කෝනාගමන කාශ්‍යප ගෞතම මේ සූත්‍ර දහය තමයි මෙන්න මේ බුද්ධ වක්ගේ ඇතුළේ සඳහන් වෙන්නේ දැන්තකට බුද්ධ වක්ගේ කියලායිීමකට දාල තියන්නේ සත් බුදුරජාණන් වහන්සේලාගේම උවහන්සලා සම්මා සම්බෝධි ඥානයට ප්‍රථම හ පා හමට යනිසෝ මනිසි කාරයෙන් හ පංඥාය මේ පටිස්සවම්පාද සමදශ නිරෝධය කියන කාරණාව මුල් කරගෙන උන්වහන්සල කොහොමද කටයතු කරේ උන්වහන්සල කොහොමද ඒදේවල් අවබෝධ කරය කියන කාරණා සූත්‍ර හතක් ඇතුළේ සාකච්ඡා කරෙනවා අතකොට ඒ නිසා තම ඒකට බුද්ධවක්ගේ කියලා ඒ වක්ගේට නමදාල තියන්න කියලාට කතා එහම සහන්නනවා යෝපී. සරහනකට ඉරගන්න පුලන් ොමද ම්හහිම ටන කියෙන රණ. එතකොට දැන්ක වග්‍යයක් අවසාන ව නහම හැම තැනකදීම මේවේ දිට ඒ දේශනාවල නම් සඳහන්න නවා ඒකට හේතුව තමයි මේ කටපාඩමින්න්න මුල්කාලය අරගෙනාව. එතකොටඒ කටපාඩමින් අරගෙනනකොට අවසා මෙෙන්න්න මේ ගාාව තමයි මතක තියාගෙනන්නේ තුර ගාතා දැග අප පිහිතුට සූත්‍ර සීයක්තිය වන සූත්‍ර සයේ දහය කොටස් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. එතකොට ගාතා දහයයි මතක තියාගන්න. දහයක් මතක දයා ගත්ත හම දේශනා සහම කෙනෙක් කටපා අඩක් කරගෙන ඉන්නවා. තිබුණට නම් ගම් ඒ වගගේ තියන්න දේවල් ඒ කටපාඩන්රගගෙනාට හරි පහසුයි මේක අරගදයන්. එට අපි වුණත් මේ ස්ූත්‍ර අධ්‍යියනය පැත්තකට අරං ගනකුට මේ උදානගාතාවයි පුදුමාන්ත්‍ර වටිනාකමක්තියනවා. ඊළඟට ඒ දේශනා අනිත් නිකාඇන්වලට සම්බන්ධවෙන්නේ ඊළඟටඒ දේශනාවන් අනිත් නිකායන් හරහා කොහොම දේකාරණ. විසිරෙන්නේ ළඟටඒවා දීන කරන්නන්නේ කොමද කියන කාර මේ ගාතාාවලින් ස්රටි ස්රජනකොට ස්මතු කරගන්න පුළල. දැන් අපි එක වග්‍ය අවසාන කරලා ඉවරයි දැන් ඒනුත් ැන් අපි ආපම විපස්සසි සූත්‍රයට ගිහිල්ලා. එතන කතා කරන්න තියන තව කාරණ කපයක් තව උදදුරත කරන්නත් සූත්‍රයක් තියෙනවා ඒ සූත්‍රයයක්ත්ත පිය තැට උදරත කරලා තවකොඩක් ඉස්සරාට අර්ගනයමු. විපස්සි සූත්‍රයට ආපහොු ැතති ගිහාම හමර දෙපාරක් පාලි වචන ික කියවුවන්නේ. මේ තිබුණ මේ නිරෝධන රෝධෝති කිය දන පිහිතම කොයි චක්කුන් උද පාදි ඥානන්වද පාදි පඥාවද පාදි වි්‍යාෞද පාදි ආලෝකෝද පාද කියන එක කවු කාටහරික යන්න පුලුවන් අපි නිතර මහන දේශනාවක්ති ඔොයි දේශාවෝටක සඳහන්න කොයි මකත් දේශනාව කියලා හොඩයි දම් චක්කේ තමයි දම් සපඇතුම් සූත්‍ර දේශනාව තමයි ඒ වචනටික යෙන නිතරම හන දේශනාවකතකොට දැන් එතන එන දැන් අපි ඒ වචනටිකෙන් ඒ වචනටිකින් අපි දැන් මෙතන දේශනාවක් දෙැනගත්තනේ දම්ම චක්කා පවත්තන සූත්‍ර දේශනා අවරහරි දන්නව දම්සක් පැවතුම් සූත්‍රය ්‍රපිටේ කොතොනද දී කියලා අප එත ඒකත් අප ඉගෙනගෙනමිය ත්‍රිපිටක කොතනොද තියෙන කියල කාටහරි මතකතියනවද දම්මසක් පැවතු සූත්‍රය ඔල්ලාහරි කියන්නමක් දැන් අපි ඔනහටි දන්නව මනාඩියක් දෙක් කරගන කොමද අපි සාමානෙන් ඒ වගේ කොයා ගැන්නේෙමු ැ දම්සක් පැවතුන් සූත්‍රය පිරිපොතේ තියෙන තැනි දන්නවා පිරිත්පොතයඒක සහන්න නමු පිත්පොතට ගත්ත තනක් තියනවා ත්‍රපිටක ඇතුලින් තම එක ගත්ත කොතනද ්‍රපිටකය ඇතුළින් අපි ගත්ත කියෙන කාරන හොයාගන්න හොයන කම ගොඩක් තියනෝ දැන් තැම් මඒ තියෙන තැන දන්න කෙනෙක් ර මම දන්න කියෙන නිසා මං ඉසල්ලාමත් යන තැන පෙන්න්න දැන් අප ඉන්න නිකාම තමයි තින සංයුත්ත නිකායේ දැ න්න කෙක්ොයා ගන්න විදි සංයුත් නිකායේ ඒ තියනවා පොත්හ සනිි කොටසට යනේ මහාවක්ගේ කන්දක වක්ගේ සලාහිතන වක්ගේ නිධාන වක්ගේ එවිදියට තියනවනෙවක්ග මේ අවසාන වක්ගේ තියනවා මහාවක්ගේ කියලා මහාවක්ගේ තියෙනවා මග්ග සංයීත්තය බොජ්ජංග සංීත්්‍යය සතිපට්ඨාන සංීත්්‍යයද මේ වචනවලම තියනොනනි මග්ග කියල කියන මාර්ග ආ ස් ාංගික මාර්ගගේ ොජ්ජංග සංගතක කරන බොජංග සංයුත්තේ සති පට්ටාන සංගතක කල හැනම සි පට්ාන සංගතය නිවාන සති පට්ාන ගැන මයිද ඉන්ද්‍ර සංයුතයේ ඉන්ද්‍රී කොට සම්ම්‍යප්‍රදාාන බාල ඉද්දිපාද අනුරුද්ධ ජාන ආනාපාන සති සංීත මේ ශෂ වැද්දගත්ත එක නාපාන සති සංගයුත්තේ ෝනාපත්ති සංයුත්තය. ඉලකට සාච්ච සංයුත්තය සච්චස කල කැන දොළොස්වැෙන සංයුත්තේ ඒක තියෙනවා සමාධී වක්ගූ දම්ම චක්කා පවත්තන වක්ගෝ කෝටි ගාමුවක් ගොහෙෙනනම් මෙතන ධම්ම චක්ක පවත්වන තියෙන වග්‍යයක් තියෙනවා අපි ඒ වග්‍ය ෝපන් කරහම ඒක තියන පළවෙනි දේශනාව තමයි ධම්ම චක්ක පවත්වන සූත්‍ර දේශනා. ධම්ම චක්ක පවත්තන සූත්‍ර දේශන මේ තමයි අපි ඔය ධම්ම චක්කා පවත්වන සූත්‍ර දේශාව පිරිත් පොතයි නිතරම අහන කොටස දැමේ තියනේ දම්මස්්චක්කුන්න්නද පාදි ආලෝකෝද පාදදි ඔේ ටික සඳහන් වෙන. දන්න කෙනෙ හොයන ති දැ නොදන්න කෙනෙක් හොමද ොයන්නේ මේ ධම්ම චක්කා පවත්තන කියන වචන්නේය මෙන්න මෙතන මේ සෙවුම් පද මෙතන යොදන්න කියන තැන ඒ වචනය ටයි් කරහම සෝත්‍රයේ තියෙන තැන පෙන්න්නවා කොහොමද පෙන්න්නන්නේ ස්පී කලපියෙන එක සෝත්‍රපිටකය සෝත්‍රපිටකේ ධම්ම චක්කා පවත්තන සුත්තං සංයුත්ත නිකායෝ මහා අක්්ගෝ දොළ හා සච්ච සංයුත්තන් ධම්ම චක්කා පවත්වන වක් ගෝ ධම්ම චක්කා පවත්තන සත්‍රයේ දැන් අප ිය පාත්තක තමයි ඔය සඳහන් කලති ස්පි කියල ගැන සූත්‍රපිටකේ දැන්ඟ පින්නේ සූත්‍රපිටකේ දම්ම චක්කප පවත්වන සූත්තං එක නම එක තියෙෙන කොතට සංයුත්ත නිකායේහම සංවිත නිකායියට කියිය එට මහා වක්ගේයට ගියා ඒක මහාවක්ගේ දොලහ තියන දොලස්වනිියන්ගේ තමයි සච්ච සංවිතය තියෙන්නේ සච්චංවිතයේ දෙවැනි වගේ තමයි ධම්ම චක්ක පවත්තන වගේ සූත්‍රය නම තමයි ධම්ම චක්ක පවත්වන සූත්තං. පැදිලි. විදයට තමයි දන්නේ නැත්තම් අපි හොයන්න. ඒ නම දන්නවානං සූත්‍රය නමදන්නවානන් එන්නේ ටල් බාරගේ එතන ටයිප් කරලායිවර වෙලා ඒවිදේයට හොයා ගන්න පුළලුවන්. ඒලකෙන මෙතන සෙව්ම සීමවී ඇතඒ හැමෝටම් ේ මේ රතු ඉරි කෑලිතුනත් පට තැන ඒ සෙවම සීමී කියන කොටස කලික් කරහම මේම කලින්මුත්්‍රීපයිටක්ම පෙන්නල තිෙනවා දැන් අප අපිට අවශ්‍ය කරන්න මේක සූත්‍රපිටක තියෙන තැනක්ම නං හොයාගඩ. ඒ විනය පිටකේ සහ අභිධර්ම පිටකේ සුත්ත අට්ටකතා කියන තුනා අපිට අයින් කරගන්න පුලාා එතකොට අපිට මේ සූත්‍ර පිටකේ ඇතුළ තියෙන තැන් විතර මයි මෙ අප පෙන්න්න ඉති එක හරි පහසුුව නැතම් පොත් ගොඩාක් මේ තියාගෙන මේක හොයන්න ඕන තප්පර තියක් කදලයක්ින් මේ වැඩේ කරගන්න පුළන් නැත්තම් පැයක් විතර පොට්ටික තියාගන ගඩාක් මහන්සි වෙන්න නවා ඒ වැඩේ කරන්න ඉතින් හරි පහසු මේ දේශනා මේ ද පරිශීරණය කරන්න දම්සක් පැයතුන් සෝත්‍රයේ දැඟගතකු අපි දන්න කොතරද තියෙන්නේ කියන කාරාරය. ඒ විපස්ස සෝත්‍රයේ සඳහන් වෙච්ච ඒ මම දෙපරක් සදහන්කරකේ දම්සක් පයතුර සූත්‍රයට සම්බන්ධ වන එතකො දැංඟ පේතනින් ෝත්‍රයක් අව නිර්මාණ කරගත මෙන්න මේක කියවන්නඕනේ මෙන්න මේ මෙතන තමයි තිෙන්නේ කියන කාරෙ. අදවසමං උදරත කරගන්නවා ඉතාම ගැඹුරු සහ වටිනාවා කියන දේශනාවක් මේ සෝත්‍ර හතටම. පි පද ත්‍ර ත් න වි පස්ස සික වෙස්සබ කුක්සඳ නගම කාශ ගෞතම කියන මෙන්න දේශනා හත්තටම පැරලල්ව යන පොඩිපොරිි වෙනස්කම්කිී පැපපතරය එක සඳහන් වෙන්නේ ෞදුරත කරලා ගන්නවා මේ කාරනාටිකම කතා කරන්න පුළුවන් දේශනාවත් ම එතන පරිශීරණය කරන හැටි පොඩ්ඩක් පෙන්නුම් කරන්න. ඒ දේශනාවයි නමතමයි මහා පදාන සුත්‍ර දේශනාව. තාම වටිනා පෞද්ගලිකව හැමෝටම කියනවා ඒ දේශනාවත්. වර වෙනකම කියවන්න ඉතාම වටිනා බොහෝම අගනාදේශනාවක් දැන් අපි පහුගේ දසලම මෙහ අරු. පූජාහිම කරනකට සත් බුදුරජාණන් වහන්සේලාගේ සත්බුදු පූජාවහෙම කරන්න අන්නේ සත්්බුදු පූජාවහෙම කරන්නඩ පාදක කරගන්න කරුණු අපි එතනින් තම එකතු කරගන්නේ. සත් බුදුරජාණන් වහන්සේලාගේ තියෙන සියල්ලූ විස්තරයන් අන්නේ මහා පදාන දේශනාාව තුළතින් උන්හසල ගාශෂ උන්හසලකොම දවබෝධ කරගත්තේ ඒවාගේ උන්න්නහසලගේ ශ්‍රාවක පරම්පරාව උපස්ථයක ස්වාමින්න් වහන්සේ යාදි සියලු විශරාහ මෑනිය කවද පියාණන් කවද එකගඩ ඒ හැමදේම මහා පදාාන දේශනාව තමයි යෙන්නේ ැයි ම ඉතා දිග දේශනාවක් මහා පදාාන සූත්‍ර දේශනාව මම අදාළ කොටස විතරයි ගේ පාර සම්මාධක්්‍ය සූත්‍රය වගේම ඊට කලින් දවසේ දීග නිකායේ නිධාන සූත්‍ර දේශනාව මේ වකර ගත්ත වගේ අදාල කොටස විතරයි මමිතට එකතු කරගන්නේ අපි ඒ බලමු මහා පදාන සූත්‍රයේ මොනෝද සඳහන්වෙන්න කියලා මහා පදාාන සූත්‍ර දේශනාව තියෙන්නේ දීගනිකායේ මහා වක්ගේ පළවිනි සූත්‍ර දේශනාවට දිගනිකා ස සතරයිනිතින නිසා එක ච්චරම අමාරුුණෑ මතකතියාගන්න දීගනිකායේ සීලක් අන්ද වගේ පලවෙනි එක මහාවක්ගේ දෙවනි එක දෙවැනි මහා වක්ගේ පළවෙනි සූත්‍ර දේශනාව එ පළවිනි සූත්‍රදේශනාව තම මහාපදාන සූත්‍රදශනාව අපි අදාලතැනට ගල බලව වනුවද ඒක සඳහන් කරලා තියෙන්නේ කියන කාර සූත්‍රදේශනාවේ මමොටකුඩාක් මැද්දම පටන්ගන්නේ හැමෝටමමය මතක ඇති මංහරම මේක දිග සූත්‍ර යන්නේ දීගනිකායේ සත්‍රවල කොටසකම මේ අන්කෙක් දාාල තිේනම් එකක්‍ර දැන් මං පටන්ගන්නේේ හැට හතරවෙනි කොටස ඉඳල තමයි මට අදාල පරිශිල්ලය කරන්න එමනැතම් මේ සූත්‍ර දේශනාව සම්බන්ධ කරන්නේ අපි එතනිදල බලමු කොහොමද මහා පදාාන දේශනාව සඳහන් වෙන්නේ කියන කාරණය. අතකෝ භික්කවේ විපස්සෙස්ස බෝධි සත් අස්ස වාසූප ගතස්ස රහෝ ගතස්ස පටිසල්ලී නස්ස ඒවංචේත සෝ පරිවිදක්වෝ උද පාද ඉච්චං වතායං ලෝකෝවා පන්නු ජායතීච, ජීයතීච, මියතීච, චවතීච, උපපජ්්‍යතී්ච, අතචපනි මස දුක්කස නිසරනම් නප්පජානාති ජරාමරණස්ස, කුලාසුනාම මස දුකස නිස්සරනං ක්ඥායිසන්තිී ජරාමරණ සාතිී. එ මේක ටිකක් අපිට සමී පයිනය දැඟර පළවෙනි විපස්ස දේශනාවති පිච්ච ැමෝටම පාලි වචන කීපයක් මෙතන සඳහන්නන එක තිබච්ි බල ොනද ක සඳහන්නන කිය මහනිනි ඒකල්හි එකලාව චිත්ත විවේකෙන් යුක්ත බෝමැඩ එක්්‍රයක් විසීමට පැමිණි විපස්සී බෝසත්හට කේදයක මේ ලෝ ඇසිත මේ දුකට පැමිණියේය. ඒ උපදනේද දිරනේද මියනේදවෙයි එසේ චුතවනයේද යළි උපදිනේද එතැකදූත් මේ දු්‍යාගේ මේ ජරාමරණ දෙකේ නිස්සරණය නොදන. කවර දාකනම් මේ දුකේ නිස්ථාරණය පැනේද. මෙසේ චිත්ත සංකල්පයෙක් පහළ විය. කුදාසුනාම ඉමස්ස දුක්කස් නිස්සරන ප්ඥාස්සති ජරාමරණ සාති. කවර දාකනම් මේ දුකේ නිස්්සරණය පැනී දැයි මෙසේ චිත්ත සංකල්පැප පහලවි. අතකෝ භික්කවේ විපස්සස බෝධිසත් අස්සයයට අදහෝසිකිම්හින්කෝ සති ජරාමරනං හෝති කින්පච්චා ජරාමරනන්ති අතකෝ භික්කවේ විපස්සස්ස බෝධි සත් අස්ස යෝනිසෝ මනසිකාර අහු ප්ඥායි අබිසමයෝ. ජාතියා කෝසති ජරාමරනං හෝති ජාතිපච්චා ජරාමණනන්ති. මහලිනිි ඒ කල්ලේ විපසී බෝසත් හට කුමක් ඇතිකල්ලේ ජරාමරණය වේද. කිමක පසයෙන් ජරාමරණය වේ දැයි මේ සිතවිය. මහනිනී ඉක්පිති විපසී බෝසත් හට ජාතිය ඇති කල ජරාමණය වේ. ජාති ප්‍රත්තය ජරාමණණයවේ යැයි. උපායමනස්කාරෙන් ප්ඥාද සමේවය අවබෝධයවී යයි සේ. අතකෝ භික්වේ විපස්ස්ස බෝධිසත් අසේ තද හෝ කම්කිනුකෝසති ජාතිහෝති කින්පච්චා ජාතීති අතකෝභික්කවේ විපස්සස්ස බෝධිසත් අස්ස යෝනිසෝමනසිකාරා අහු ප්ඥායා බිසමයෝ භවේකෝසති ජාතිහෝති බවපච්චා ජාතීති අහනිනි ඉද්බිති විපස්සී බෝසත් හැට කුමක් ඇති කල්ලී ජාතිය වේද කිමක බස් අසයෙන් ජාතිය වේ දැයි මේ සිතවිය කල්හි විපස්සී බෝසත් හට භවය ඇතිකල්ලී ජාතිය ව. බව ප්‍රත්තියෙන් ජාතිීවේ ඇයි යෝනිසෝ මනස්කාරයෙන් පඤ්ඥාබි සමය විය. අතකූ භික්වේ විපස්ස්ස බෝධිසත් අස්ස ඒ අද හෝසි. කෙම්හින් උකෝසති බවෝහෝතකින්පච්චා භවෝත. අතකෝභික්වේ විපස්සෙස්ස බෝධිසත් අස් යෝනිසෝ මනසිකාරා හු පං්ඥා යබි සමයෝ. උපාධානය කෝසති බවෝහෝති. පාධනපච්ා බෞෝති මහනිනි ක්බිති විපස්සී බෝසත් හට කුමක් ඇතිකල්ලී භවවේ. කිමක ප්‍රත්තිීන් භවයවේ දැයි මේ සිතිය. මහනින කල්ලෙ විපසී බෝසත් හට උපාධානය ඇතිකල්ලී භවයව පාධන ප්‍රත්තිීන් භවය යි ඕනිසුමානසිකාරයෙන් පඤ්ඥාභි සමය විය. අතකෝවෙක් වේ විපස් ස්ස බෝධිසත් අසේ තද හෝස කෙම් හින් ක්කෝ සතිය උපාදානම් හෝතිකින් පච්චා උපාදානන් අතකෝබික්වේ විපස්සස් බෝධිසත් අස්ස යෝනිසෝ මනිසිකාරාහුපංඥාය අභිසමියෝ තන්නාආයකෝ සති උපාදානම් හෝදී. තන්හාපච්චා උපාදානන්ති. මහනිනි ක්බිදි විපස්සී බෝසත්හට කුමක් ඇතිකල්ලෙ උපාධානය වේද කිිමක ප්‍රත්තින් උපාදාානය වේදැයි මෙසේ සිතවිය. මහනි ඒ කල්ලේ විපසී බෝසත්හට පෘස්්නාව ඇති කල්ලි උපාදාානී වේ තෘෂ්නා ප්‍රත්තිනු පාධානය වය යෝනිසෝ මනසිකාරයෙන් පඤ්ඥාබි සමියද. අතකෝභික්කවේ විපස්සස බෝධිසත් අස්ස ඒ අදහූසි. කින්හිනුකෝසති තන්නාහෝති කින්පච්චා තන්නාති අතකෝභික්ක වේ විපස්ස්ස බෝධි සත් අස්ස යෝනිසෝ මනසිකාරාහු පඤ්ඥා යබි සමයෝ. වේදනායකෝසති තන්නා හෝති. වේදනා පච්චා තන්නාති. මහනනි ඉක්්බිත්තිෙන් විපස්සී බෝසත් හට කුමක් ඇතිකල්ලී තෘෂ්ණාව වේද. කමක ප්‍රත්තියෙන් දෘෂ්ණාව වේදැයි මේ සිත විය. මහනනි ඒ කල්හි විපස්සී බෝසත් හට වේදනවැති කල්ලී තෘෂ්ණාවගේ. වේදනා ප්‍රත්තින් තෘෂ්ණාවේ යයි යෝනිසෝ මනසිකාරයෙන් පඤ්ඥාාව සමය විය. අතකූභික්කවේ විපස්සස්ස බෝධිසත් අස්ස ඒ අද හෝසී. කම් හිනකෝසති වේදනා හෝතිකින් පච්චා වේදනාති අතකෝභික් වේ විපස්ස් බෝධි සත් අස යෝනිසෝ මනසි කාරාහු පං්චායඇබි සමය. පස්සේ කෝසතිවේදනා හෝත පස්ස පච්චා වේදනා වහ ක්බි විපස්සී බෝසත් නට කුමක් ඇතිකල්ලි වේදනවදකිමක ප්‍රත්තින් වේදනාවේ දැයි මේ සිතතිිය වහනිනි ඒ කල්ලී විපසී බෝසත් හටවි ස්පර්ශය ඇතිකල්ලි වේදනාව ස්පාර්ශපත්යෙන් වේදනාවේ යෝනිසෝ මනසිකාරය පං්ඥාබි සමය විය. අතකෝභික්කවේ විපස්ස්ස බෝධි සත් අසය තදහෝසි කිම්හින්නු කෝසති පස්සෝහෝති කින්පච්චා පස්සෝති. අතකෝභික්කවේ විපස්ස්ස බෝධි සත්හන්සේ යෝනිසෝ මන්නසිකාරා අහු පං්ඥායාබි සමයෝ. සලායතනය කෝසති පස්සෝහෝති සලායදන පච්චා පස්සෝති. මහන නික්පිති විපසී බෝසත් හට. ඇතිකල්ලේ ෂ්පාර්ශය වේ ද කීමක ප්‍රත්තියෙන් විෂ්පාර්ශයවහි දැයි මේ සිතවිය. මහනනි ඒ කල්හි විපස්සී බෝසත්හට ශඩායතනය ඇතිකල්ලි ෂ්පාර්ශයේ. ශඩායතන ප්‍රත්තින් ශ්පාර්ශය. යෝනිසෝ මනසිකාරෙන් ප්ඥාබි සමය විය. අතකෝ වික්වේ විපස්ස්ස බෝධිසත් අස්ස ඒ අද වූසි කින්හින්කෝ සති සලායතනං හෝට. කින්පච්චය අසලායතනන්ති අතකෝ වික්වේ විපස්සස්ස බෝධිසත්නස් යෝනිසෝ මනසිකාරා අහු පඤ්ඥාය අබි සමයෝ. නාමරූපයකෝ සති සලාහිතනම් හෝති. නාමරූපපච්ඡා සලාහිත නන්තිේ මානිනි ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට කුමක් ඇති කල්ලේ ශඩායතනයවේද. කිමෙක ප්‍රත්තියෙන් ශඩායතනේවේ දැයි මේ සිතවිය. මහනිනි ඒ කල්ලෙහි විපස්සී බෝසත්වට නාමරූපය ඇතිගල්ලේ ශඩාහිතනය වේ. නාමරූප ප්‍රත්තියෙන් සනාායතනීවේ යැයි යෝනිසෝ මනසිකාරෙන් පං්ඥාබි සමිය විය. අතකෝ භික්කවේ විපස්සස්ස බෝධි සත් අස්සේ තදහෝසි, කින්හිනුකෝසති නාමරූපංහෝති, කින්පච්ඡානාමරූ පන්ති. අතකෝ භික්කවේ විපස්සස්ස, බෝධි සත් අස්ස යෝනිසෝ මනසිකාරා හු පං්ඥායාබි සමයෝ විඤ්ඥානයකෝ සති නාමරූ පන්හෝති. විඤ්ඥානපච්චා නාමරූ පන්තිේ. මහනී ක්බිත්තෙන් විපස්සී බෝසත්තට කුමක් ඇති කල්ලි නාමරූපය වේදකි මෙක්ක ප්‍රත්තියෙන් නාමරෝපය වේ දැයි මේ සිතවිය. මහනිනි ඒ කල්හි විපස්සී බෝසත්ට විං්ඥානයේ ඇතිකල්ලි නාමරූපයේ. විඤ්ඥාන ප්‍රත්තිය නාමරූපයේ වේ ඇයි යෝනිශෝ මනසිකාරයෙන් ප්‍ර්ඥාභි සමිය විය අතකූ භික්වේ විපස්සිස්ස බෝධි සත් අස්ස ඒ අදහෝසි කින් හින්නුකෝසති විඤ්ඥානං හෝතිකින් පච්ා වි්ඥානන්ති. අතගෝභික්වේ විපස්ෙස්ස බෝධි සත්වස්ස ෝනිසෝ මනනිසිකාරා හුපඥාය අබි සමයෝ නාමරූපයකෝ සති විඥානන් හෝති, නාමරූප වච්චා විඤානන්ති. යෝනිසෝමනසිකාරා හුපඥා අබි සමය නවරූපයකෝ සති විඤඥාලං හෝතති, නාමරූප වච්ා විඤානන්ති. මහනනි ඉක්බිත්නින් විපස්සී බෝ සත්හට කොමක් ඇති කල්ලේ විඤ්ඥානයවේද මෙක ප්‍රත්තින් විඤඥානය වේ දැයි මේ සිතවිය. මහනෙන ඒ කල්ලි විපස්සී බෝසත්හට නාමරූපය ඇති කල්ලේ විඤ්ඥානය වේ නාමරූප ප්‍රත්තිී විඤ්ඥානේය යයි යෝනිසෝ මනසිකාරෙන් පඤ්ඥාාව සමයවි. අතකෝ භික්වේ විපස්ස වබෝධි සත් අසීතද හෝස. පච්චුදාවත්තිකෝ ඉදං විඤ්ඥාන නාමරූපන්මා නාපරංගච්චති එතාවතා ජායේතවා ජීතවා මියේතවා චවේතවා උපපද්ජේතවා යදිදන් නාමරූප පච්චා විඤ්ඥාන විඤ්ඤාන පච්චානාමරූපා නාමරූප පච්චා සලාහිතන සලාහිතන පච්චා පස්සෝ පස්ස පච්චා වේදනා වේදනාපච්චා තන්නා තන්නාපච්චා උපාධන උපාධන පච්චාබහෝ බවපච්චා ජාති ජාතිපච්චා ජරාමරණ සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාසා සම්භන් ඒව මේ තස්ගේ වල දුක් අන්දස්සමුදිය හෝ කාපහෝක න ිකිතාාවම හොඳින් හගන්න ඉතාම තාම වැදගත් කාරණාවක් අතකෝ භික්කවේ විපස්ෙස බෝධි සත් අස්ස ඒ අද හෝසේ. පච්චුදා වත්තිකෝ ඉදං වි්ඥාන නාම රූපම් හා නාපරංගච්චති. එත්තාවතා ජායේතවා ජයේතවා මියේතවා චවේතවා උපපච්ජේතවා යදි නාම රූප පච්චා විඤඥාන ඤ්ාන පච්චා නමරප. නාමරූපවච්චා සලාහිතන සලාහිතන පච්චා පස්සුව පස්සපච්චාව යෙදනා යෙදන පච්චා තන්නා තන්නාපච්චා උපාදාන පාධන පච්චා බවෝ බවපච්චා ජතති ජතිපච්චා ජාමරන සෝකරි දේවදුක් දෝමනස උපායාස සම්බන් යමේතසකගේ වලස දුක් කන්දස සමුදිී වූ හති. මෙන්න මේ ටික කෙනෙක් බලාපොරොත්තුයන නිස්රාර සූත්‍ර අධ්‍යිහනී කරන්න හෙමනැත්තල්ටික සත්‍ර වැඩි පුර කියවඩ සහ. ර්මකාරණ ගැඹරුවින් අත්දනය කරන්න මේ කොටස පොතක ලියගත්තට කමන්න එමනන් කටපාඩන් කර ගත්තත් කමක් නෑ. මේක තාම දහමද ඉතාම ගැම්බූරුම තැනක් තමයි මේ කතා කර එක සිංහල දේරුම් මෙ එහෙමයි මහනිනි ඒ කල්ලි විපස්සී බෝසත් හට මේ විඤ්ඥානය පෙරලා නවතීමය නාමුරූප දෙකින් බැහැරට නොයි මෙතකින් උපදනේ හු දිරණුයේහු මියයනුවේ හෝ චුතවනයේහු නැවත උපදනියෝහෝ එනම් නාමරෝපයයට නාමරූප ප්‍රත්තියෙන් විඤ්ඥානය වේ විඤ්ඥාන ප්‍රත්තියෙන් නාමරූපයේ වේ. නාමරූප ප්‍රත්තියෙන් සඩායතිනය වේ සඩායතන ප්‍රත්තිං ස්පර්ශයවේ ස්පර්සපත්තියෙන් වේදනාවේ වේදනාපත්තියෙන් තනාවේ තන්නාහා ප්‍රත්තියෙන්ග පාධන පාන පපත්තියෙන් භවයවි. බවත්ෙන් ජාති ජාති ප්‍රත්තියෙන් ජරා මරණ සෝක පරිදේව දුක් දෝම්න සඋපායාසයෝ ද පහළවෙත් මෙසේ මේ සියලු දුක්රැසේ ඉපැත්මවෙයි මේසිත විය. සමුදයෝ සමුදෝතිකෝ භික්කවේ විපස්සෙස්වබෝධි සත් අස්සපු භ්‍ය අනනොස්සු තේසු දම්මේසු චක්කුමුද පාදී ඥානංමුද පාදී පඥාවද පාදී වි්‍යාාවද පාදී ආලෝකෝද පාද. මහනිිනි විපස්සී බෝසත්හට ඉපැත්ම ඉපැත්මය පෙරලා නොයසු විරුවේ දහමේ ඇස පහලවිය නුවන පහලවිය පඥ්ඥාව පාලවිය විද්‍යාව පහලවයාලූ කිය පහළවිය. අතකෝ භික්වේ විපස්සස් සබෝධි සත්වස්ස ඒ අදහෝසි. කම්හින්කෝ අසති ජරාමරණන්න හෝති. කිස්ස නිරෝධා ජරාමරණ රෝධෝති දැුණ නිරෝධ පැත්තයන් අතකෝ භික්කවේ විපස් ඉස්ස බෝධි සත් අස්ස යෝනි සෝමන සිකාර හු පඤ්ඥා අභි සමයෝ ජාතියා කෝ අසති ජරාමරණක් නොහෝති ජාති නිරෝධ ජරාමර විබෝධති මහන ඒ කල්ලේ විපසී බෝසත් හට කොමක් නැතිකල්ලේ ජරාමරණය නොවේද කිමෙක නිරෝධයෙන් ජරාම නිරෝධවේද මේ සිතවිය. ක්බිත්තිෙන් විපසී බෝසත්හට ජාතිය නැති කැල ජරාරණය නොවේ. යාධනි රෝධීෙන් ජරාමණණ රෝධිය වඇ යෝනිසෝ මනසිකාරෙන් ප්ඥාාව සමිය විය. අතකෝ භික්වේ විපස් බෝධි සත් අස ඒත් අදහෝස.කිින්හින්කෝ අසති ජාතින හෝතිිකිෙස්ස නිරෝධ ජාතිනනි රෝධෝති අතකෝ භික්වේ විපස්සස්ස බෝධි සත් අස් යෝනිසෝ මනසිකාර අහු ප්ඥාය අභි සමය. භවයකෝ අස්සති ජාතින හෝති බව නිරෝධ ාති නිරෝධ මහනනිි ඉක්බත්තෙන් විපස්ස බෝසත් හට කුමක් නැති කැල ජාතිය නොවේද කිම නිරෝධෙන් ජාති නිරෝධේ වේ දැ මේ සිතවිය. මහන ඒ කල්හි විපස්ස බෝසත්වට බවේ නැති කැල ජාතිය නොවේ. බව නිරෝධෙන් ජාති නිරෝධේ ඇයි. ඕෝනිසෝ මනසිකාරයෙන් පං්ඥාභි සමය විය අතකෝභික්වේ විපස්සස බෝධිසත් අස්සයේ අදහෝසි කම්හින්කෝ අසති භවනහෝති. ඉස්ස නිරෝධා බවනිරෝධෝති. අතකෝභික්වේ විපස් බෝධිසත් අස් යෝනිස මාණසිකාරවු පඥාය අිසමේ උපාධානයකෝ අසති බවනෝති. උපාධන නිරෝධ බවනිරෝෝති. මහන ඉක්බභත්තිෙන් විපසී බෝසත් හට කුමක් නැති කැල භවය නොවේද. කිමක නිරෝධයෙන් බවනිරෝධය වේදැයි මේ සිතවිය. මහනින් එකල, විපස්සී බෝසත්ට උපාධානය නැති කැල භවය නොවේ උපාදාාන රෝධයෙන් බවනිරෝධී වේ ඇයි යෝනිෂෝ මනසිකාරයෙන් ප්ඥාබි සමය විය. අතකෝ වික්වේ විපස්සස්ස බෝධි සත් අස්ස ඒත් අද හෝසි. කම්හින්කෝ අසති උපාදාානක් නොෝති කිසනිරෝධ උපාධානවිරෝධෝති අතකෝ වික්වේ විපස්ස්ස බෝධි සත් අස ෝනි ෝ මනසිකාරාහු පං්ඥායාබි සමය. අනායකෝ අසති උපාදාානක් නොෝතිී. තංනා නිරෝධ උපාදාානරුව ෝදෝති. භාණනීක්බිත්තෙන් විපස්සී බෝසත්හට කුමක් නැති කැල්ල උපාධානය නොවේද. කිමග නිරෝධයෙන් උපාන විරෝධ වේදයි. මේ සිතවිය. හනි ඒ කල විපස්සී බෝසත්ට තෘෂ්නාව නැතිකල්ලි උපානය නොවේ ත්‍රෘශ්නාාව නිරෝධයෙන් උපාදානනිරෝධ වේ යයි යෝනි සෝමනසිකාරයෙන් අඥාි සමය විය අතකෝභික් වේ විපස්සස්ස බෝධි සත් අස්සයේ අද හෝසි කම්හින්නු කෝවසති තන්නානහෝති කිස්ස නිරෝධා තන්නා නිරෝධෝති අතකෝභික්වේ විපස් බෝධි සත් අස්ස යෝනි සෝමනිස්කාරාහු පඤ්ඥායි අභි සමයෝ වේදනාය කෝවසති තන්නානහෝති වේදනා නිරෝධ තන්නා නිරෝධෝති මහන ඉක්බිත්වෙන් විපස්සී බෝසත්හට කොමක් නැති ඇල ්‍රනේද කිමග නිරෝදයෙන් ෘෂ්නාා නිරෝධද වේ යයි මේ සිතවිය මහනි එක්කල විපස්සී බෝසත් අට වේදනා නැති කල තුෘෂ්නාවනොයේ වේදනා නිරෝධයෙන් තෘෂ්නා නිරෝදේ වේ යයි යෝනිසෝ මනසිකාරයෙන් පං්ඥාලි සමියවි. අතකෝබික්වේ විපස්සස්ස බෝධිසත්නස්ස ඒ අද හෝසිි කම්හින්ුකෝවස්සති වේදනානොහෝති කිස්ස නිරෝධා වේදනා නිරෝධෝති අතුකෝබික්කවේ වී පස්සිෙස්ස බෝධිසත් අස්ස යෝනිසෝ මනසිකාරා හු පඤ්ඥා අබි සමයම. පස්සේ කෝවසති වේදන ොහෝතියි. පස්ස නිරෝධ වේදනා නිරෝධවයි. මහනින් ඉක්බිතිින් විපස්සී බෝසත්හට කුමක් නැති කැල්ල වේදනාව නොවේද. කිමක නිරෝධීෙන් වේදනාා නිරෝධ වේදැයි මේ සිතවිය. මහනිනි එක ලෑ විපසී බෝසත් අට ස්්පර්ශය නැති කැල වේදනාව නොවේ. ස්පර්ෂි නිරෝධීෙන් වේදනා නිරෝධ වී ඇයි. යෝනිසෝ මනසිකාරය යෙන් පඥ්ඥාබි සමිය විය. අතකෝ භික්කවේ විපස්සස්ස බෝධි සත් අස්ස ඒ අද හෝසේ. කම්හින්නකෝ අසති පස්සෝන හෝදී. කිස්ස නිරෝධ පස්ස නිරෝධෝති අතකෝ භික්කවේ විපස්සසිස්ස බෝධි සත්නස් යෝනිසෝමනසිකාරාාවු පං්ඥායි අබි සමයෝ සලායතනකෝ වසතිී පික්සෝන හෝදේ. සලාත නිරෝධ පස්ස නිරෝධෝතිී. මහන ඉක්බිත්තෙන් විපසී බෝසත් අට. කොමක් නැති කෑල ස්පර්ශ්චය නොවේද කිමක නිරෝධයෙන් ස්පර්ශ නිරෝධවේ දැයි මේ සිතවිය. මහරනි ඒ කෑල්ල විපසී බෝසත් හ් සඩායතිනේ නැතික ලයි ස්පර්ශය නොවේ සඩායත නරෝධයෙන් ස්පර්ශ නොවේ යයි ඕෝනිසෝ මනස්කාරයෙන් පඤ්ඥාභි සමය විය. අතකෝභිකවේ විපස්සස බෝධි සත් අස්ස ඒ අදහෝසි කින්හිනු කෝවසති සලායතන ොහොද. කිස්ස නිරෝධදා සලාත නිරෝදෝති. අතකෝ භික්වේ වී පස්සෙස බෝධි සත් අස යෝනිසෝ මනසිකාරා හු පංඥායබි සමයිය. නාමරූපේකෝ අසති සලාහිතනන්න හෝති. නාමරූප නිරෝධ සලාාතන නිරෝදධෝති. මහන ඉක්බිත්තිම විපසී බෝසත්ට කුමක් මැති කල සඩාතනන වේද කිමක නිරෝධයෙන් ස්පර්ශය නිරෝධ වේදැයි මේ සිතවේ. මහනැති එකල විපසී බෝසත් හට. නාමරූපිය නැති කල සලාතය නොවේ ඇ නාමරප නිලෝදයෙන් ශඩායත නිරෝධවඇයි යෝනිසෝ මනසි කාරයෙන් ප්ඥාබි සමය විය. එතන ඉෂ්පර්ශය කියන එක පොඩක් සිංහලක චූටි මිස්ටෙක්ක රක්තිේවා. අතකෝ භික්කවේ විපස් ඉස්ස බෝධිසත් අස්ස ඒ අද හෝසි. කින් හින්නකෝ අසති නාමරූපන් නොෝති කිස්ස නාමරූප නිරෝධෝති. අතකෝ භික්කවේ විපස්ස් බෝධි සත් අස්ස. යෝනිිසෝ මනසිකාරාහු පඤ්ඥාබි සමයෝ ඤ්ඥානකෝ අස්සති නාමරූපක් නහෝදේ ඤ්ඥාන රෝධ නාමරූප නිරෝදෝදී. වහන්නේ ඉක් බිතිං විපස්සී බෝසත්හට කුමක් නම් නැති කල නාමරූපය නොවේ ද කිමක නිරෝධී නාමනරයප නිරෝධයේ දැයි මේ සිතවිය. වහන්නේ කල්ලේ විපස්සී බෝසත්හට විඤ්ඥානයේ නැති කල්ල නනාමරපය නොේ විඥා රෝධී යාමරප රෝධ වීය යෝනිසෝ මනසිකාරෙන් ප්ඥාබි සමයිය. අතකූ භික්කවේ විපස්ස් බෝධි සත්වස. ඒ අද හොසේ කම්හින්නකෝ අස්සති විඤ්ඥානක් නොහෝද. කිස්ස නිරෝධා විඤ්ඥානය රෝදෝති. අතකුව විික්වේ විපස් විස්බෝධි සත්වස් යඕනි සෝමනසිකාරාහු පඤ්ඥායි අබි සමියෝ නාමරූපයකෝ අසති විඤ්ඥානක් න හෝති. නාමරපන රෝධ විඤ්ඥාන්‍ය රෝදෝති. මහනනී ඉක්්බිත්තිෙන් විපස්සී බෝසත්තට, කුමක්ු නැති කල විඤ්ානයනොවේද කිිමක රෝධීෙන් විඤ්ඥානිරෝේ ද ේසිට විය. මහනිනි එකල්ල විපස්ස බෝසත්තට නාමරූපය නැති කැල විඤ්ඥානයනොවේ. රර විඤ්ඥාන නිරෝධ වී යයි යෝනිසෝ මනස්කාරය පඤ්ඥාබි සමය විය. අතකෝ භික්කවේ විපස්ස් බෝධි සත් අස්ස ඒ අද හෝසි. අධිගතුෝකෝමයි මයන් මක්්ගෝ සම්බෝධයි. යදිදන් නාමරූප නිරෝදායි විඤ්ඥාන නිරෝධ. විඤ්ඥානනිරෝධ නාමරූප නිරෝධෝ වගේ කාපහු කියන්න. අතකෝ භික්කවේ විපස්සෙස්වබෝධි සත්වස්ස ඒත් අදහෝසි. අධිගතෝකෝමයිහන් මක්්ගෝ සම්බෝධය යදිදං නාමරූප නිරෝධය බෙන්්ඥානන නිරෝද. විඤ්ඥානිරෝධ නාමරූප නිරෝධ නාමරූපනිරෝධ සලාතන නිරෝදු. සලාය නිරෝධ පස්ස නිරෝධ පස්ස නිරෝධ ේදෙනන නිරෝධ වේදනා නිරෝධ තම්න්නනා නිරෝධ තන්නා නිරෝධ උපාදාන නරෝධ උපාදාන රෝධ බවනනිරෝධ ව නිරෝධ ජාති නිරෝධෝ ජාතිනිරෝදා ජරාමණන සෝග පරිදිේව දුක් දෝමන ස්ු පායාසා නිරෝද් ජන්ති. ඒව මේ දස්සගේ වලස්ස දුක්කක්කන් දස නිරෝධෝ හෝද. නිරෝධෝ නිරෝධෝතිකෝ භික්කවේ වි පස් ස්වබෝධි සත් අස පුබ්බේ අනොස්සු තේස දම්මේසු චක්කංහද පාදි ඥානංගද පාදි. ාවද පා වෙද්්‍යාාවද පාද ආලෝකෝද පාදී. මහනිෙනී ඉක්පිත්තෙන් විපසී බෝසත් හටට නාමරූප නිරෝධයෙන් විඤ්ඥානය නිරෝධවේ. නාමරප නිරෝධෙන් ්ඥා නිරෝධයවේ, විඤ්ඥානනිරෝධයෙන් නාමරූප නිරෝධය වේ නාමරූප නිරෝධයෙන් සඩායත නිරෝධ වේ, සදාත නරෝදයෙන් ස්පාර්ෂ නෝධ වේ, ස්පර්ෂන නරෝධයෙන් ේදනා නිරෝධ වේ, වේදනා නිරෝධයෙන් තෘෂ්නාා නිරෝධව. ස්නාා නෝදෙන් උපාදාා නිරෝධ වේ උපාදා නිරෝධයෙන් භවනරෝධී ව බවනරෝධෙන් ජාති රෝදේ ජාතිිනුදෙන් චරා මරණ සෝක පරිදේව දුක්ක දෝම්නස් උපායාසැන මොහු නිරෝද්ධ වෙත්. මෙසේ මේසියලු දුක් රැසේ නිරෝධය වේ යයි මේ සිතවිය. මාන විපස්සී බෝසත් හට නිරෝධය නිරෝධය ඇයි ම පෙරනො ඇසු. දහම මේ ඇස උපන නුවන පන පඥාාවපන විද්‍යාපන ආලෝකය උපන අතකෝභික පස්සස් බෝධි සත්තු අපරේන සමයේ යේන පංච සූපාදාන කන්දේසු උදයභ්‍යානු පසී විහාස ඉතිරූ ඉතිරූ පස්ස සමුදෝ ඉතිරූපස්ස අත්තංගමු ඉතිවේද ඉතිවේදනාය සමුති ඉතිවේධනය අත්තගමු. ඉති සඥ ඉති සංඥාය සමුදය. හිති සං්ඥායත්තංගම. ඉති සංකාරා ඉති සංකාරණන් සමුදය ඉති සංකාරාණන් අත්තගම. ඉති වි්ඥා. ඉති විඤ්ඥානස්ස සමුදය. ඉති විඤ්ඥානස අත්තංග මෝති තස්ස පංචසු පාදානක් අන්දේසු උද අභ්‍යානු පස්සිනෝ විහරතුන්න කිරස්සේව න කිරස්සේව අනුපාදාය ආසවේහි චිත්තං විමුච්චීති මහන නික්්බිත්තින් විපස්සී බෝසත් හෙමේ පසු කලෙක පසු කලක ගොඩාක් වෙලා ගිල්ලන පොඩි කලෙක. රූපය මෙසේය රූප සමුදය මෙසේය රූප නිරෝධය මෙසේය වේදනාව මෙසේය වේදනා සමුදය මෙසේය වේදනානිරෝධය මෙසේය සංඥාව මෙසේය සංඥා සමුදය මෙසය සංඥා නිරෝධය මෙසේය සංකාරය මෙසේය සංකාර සමුදය මෙසේය සංකා නිරයය විඤ්ඥානයසය, විං්ඥාන සමුදයසය විං්ඥානිරෝධය මෙසේ ඇයි උපාධානස්කන්ද පසෙහි. ඉපැත්මත් නැස්මත් ඒ ගැන හට ගැනීම නිරෝධයක් අනුව බලන සුළුව විසීය අනුව බලන සුළුව විසිය උපාධනස්කද පසේ උදේවය සමුදේවය අනුව බලන සුළුව වසන් ඒ බෝසත්තු වගේ යි ෝසත්තුවද විපස්සී බෝෂතන් වහන්සේගේ සිත නොබෝ කලකින් නොබෝ කලකින් කියැේ අවරුදුගාන කිල්ලේ බොහෝ වෙලා කැන්න කලින් සිත නොබෝ කලකීම උපාධන රහිතව ආශ්‍රවයන් කරෙන් විඳුණේ ගැන සම්මා සම්බෝධි ඥානය අබෝධ කරගත්ත මේ මොහොතක් ැන තමයි මේ කතා කරයි ඒටකතමයි උදරෘත්ත කරන්න බලාපොත්තු වන විපස්සී සූත්‍රය අපි කලින් සංයත්තනිකාය කතා කරපය එකයි මහා පදාානසූත්‍රයේ විපස්ස සූත්‍රයේ වෙනස්කන් රාශ්යක් තිීම. නමුත් ධර්මකාරණ හැටියට එකම කාරණා තමයි කතා කරන්නේ කාටහරි කියන්න පුළුවන් ද මේකේ බැලූබැල්මටව හඳට දැම් දෙකමකුරක් නෑර සිංහල පාලි දෙකමකිවන් බැලූ බැල්මටම කොතනද ප්‍රධාන වෙනසක් තියන්නේ කිය කවරු හරි කියන්න බල රූප ප්‍රත්යෙන් විඤ්ඥානය වෙනවා විඤ්ඥාන ප්‍රත්යෙන් නාමරූප එය වෙනවා කියන එක තියෙන වෙනස තමයි මන්දැක්කෙස් ො තාමනාර්ථය හැමෝට උත්තරද පුලො ස්වාමින් වහන්ස අවසරයි මාටහිතෙන විදිහට ඇතන නාමරූප විඤ්ඥානත් විඤ්ඥාන ප්‍රත්තයෙන් නාමරූප වෙන එකත් ඉස්සරහට පස්සට දෙපැත්තකට යන්න ස්වභාවයක් මන්දැක්කා මේකෙදී අ මේ ඒ වගේම මේ අන්තිමට කීවේ ඒ ප්‍රාත්්‍යය නිසා අ අන්තිමටම මේ අංචුපාදනස්කද කතාව. වාා දනස්කන්දය සම්බන්ධ වෙන තැන හරිම ගැම්බුරු දෙයක් මට දැනෙනවා ඒක නිර්වාණයම පෙන්නනවාගේ හැඟීමක් ඇතිවෙනවා. තවත්තයනට ඔසුරයි ස්ොමන් වහන්සේ සියලු බුදෝරන්ගේ ධර්මය එකයි කියරනීද තැන් වෙනස් වනාට නම් වෙනස් වනාට සියරු බුදෝරුන්ගේ ධර්මය එකහා සමානම දේශනා කරා කියර නීද තියන්නේ ස්වාමන් වහන්සේ. ඕ මේ හතේම එකම එකම දැ මේ හතේේ යන්නේ දැන් අපි සත් බුදුරජාන්වාස එකම එකව යලකනි මේ අර සූත්‍ර පටන් ගන්නකට මතිබි මේ මේ හැමතැනක දීම මේ විදියටමයි තියෙන්නේ එකයි කිය කෙත් හ තමයි මහා පදස. ඒදටම බුදුරාන්සල හත් නමගම එකක්ම දී දමයින්න. එතකොට මට තේර විදියට පංච උපාධානස් කන්දට නාමරූපය හා විඤ්ඥානය එකතුවීමෙන් භවය ඇති වෙනවාන නාමරූපය අයිංකරපුහම උපාධානස්කන්දේ නැතුගේලා නිරුද්දලා යන එතකොට ඒ මට ලොකු වෙනසක් එහම තේරුන්න්නේ අප ස්වාමිනාන්ස කඳයි. ම කියපුවයි நாம வி්ஞානක කැකිලා எனන ගතියක්තින ්ஞාන රපරනි්ஞාන්න කියන ට පස්සේ මේ අන්තිමටි කියපුටික පංච උපපා ධනස්කந்து එක ஆශ්‍රව සම්බධ කරල. මට ශෝගන කියෙනක ිය සති අවිද්‍යාව ඇතිේ ආශ්‍රව. නිසාක් කිය කිය පුොඩා මතක්තර කතපො සම්බන්ධ ය තින මෙන ේක තියන මොපු එ බලකොරොත්තු වෙච්චේ ගොඩක්කේ ව කියවන ති උත්තර ඔක්කෝගේ ම එක සමාන දේ වලතමයි කියවුනේ හැබ නිකක් හිතන් වාලනමක වචනහාර බේදී විපස්සී සූත්‍රය සංයුත්නක අපි කලින් කතා කරපයකි මේකෙයි දැම් මහා පදාාන සූත්‍රයේ පටි සම්පාදය අංගවලින් අංග කීපයක් කතා කරුන්නෑ නේද මේක ඇතුළේ අවිද්‍යාවසා සංස්කරකීනේවා මේක කතා කරුන්න නෑ දැම් බලන්නම මේක පෙන්න්න නම් යදිතං නාමරූප පච්චා ාන ා පචා නමරූප නමුරූප පච්ච සලාහිතන සලා තන පච්ච පසු පස පච්ච ේදෙන ේදන පචාතන්න තන්න පච් පාන පා පච් පච්ා ත ාති පචා රමර පරිද දුක් ද මනසු පහස බාවන්ත තසක ල දක්ක ර ක ා කරන්නන්නේ. එතකොටද මේ ටිකේ අවිද්‍යාව සංකාරයික මෙහරි සඳහන් වෙලා නෑ ඒකන් කියන්න ඒ දෙක නෑැ කියන එක නෙවේ එක ඒක තියනවා තියනක ධර්ම කාරණාවක් ඇතුළේ. ැබලදන ඉලඟට මෙතන ඔය දැන් හැෝමකිී උත්තර දීන පච්චුදාවන්තිකෝ ඉදං වි්ඥාන ගැනේ පච්චුදාවන්තිකෝ ඉඳන් විඤඥාන නාමරූ පහම්මා නාපරං ගච්චති එත්තාවතා ජායතවා ජීේතවා මීතවා චවේතවා උපච්ජේතවා යදි නාර පච්ා වි ඥා විඥ්‍යාර පච්ච නරපන් ආපහු කිය නාමරූපච්ච සලාහිතන සලාත පච්ච පස්සු විදිරි දමයන් ඒගේ සිංහල තේරු එකල්ලි විපස්සී බෝසත්වට මේ විඤ්ඥානය පෙරලා නවතීමය. නවතීමය. නාමරූප දෙකින් බැහැරට නොයි. මෙතකින් උපදිනය හෝ දෙරනියෝ මියනය චුතවන නැවත පති හෝ න රප පත්ති වි ්‍යා වි්ා පත්ය නමරප නමර පත්තිය සලාවතන විදරතමයිව ඕවන් ොතන යනවා ම ගැමුරු කාරාවක් දැ ඔන්න ෝක ඔය විහට ද නක් ප දැනට. තැක් පෙන් න්නම් මේක මේ විදිහටම කතා ක මේි පරිශීරනයක් සූත්‍ර පරිසිකිනය කරන්න අපි ඉන්න එක එම සංවිත්තනිිකයේ නිදාන වගේ අභි සමය සංයුත්තේම බුද්ධ වගේ ආහාර දස බල කාල අත්ය ගහපති වගේ දුක්ක වගේ මහාවක්ගේ ගෙහම මහා වගේ දින අස්සුත දුති අස්ු පුත්ත මංස අත්තිලාග නාමෙන්ේ නගර නගර සූත්‍රය අන බලන්න ඔබෝ මේ බෙක්වේ සම්බෝධ අනබි සම්බුද්ධස්ස බෝධිසත් අස්සේව සතෝඒතදසි. මේ පල්ටි කියන්න. කිච්චන් වතායන් ලෝකෝවා පන්නෝ ජීයතේච. මීයතච මේ ජීයතච. මීයතේච. චවතච. උපද්්‍යතයේචේ අතච පනිිමස දුක්කස නිසරණන පජානාච ජරාමරස. කුදාසුනාව මස දුක්කස නිසරනම් පඥායිසති ජරාමරණනස් සාද ස්සමයම් භික්වේතද හෝසි කිම් හිනුකෝ සති ජරාමරනං හෝති. කින්පච්චා ජරාමණනින්. තස්සමයින් භික්වේ යෝනිසෝ මනසි කාර අහු ප්ඥා අබිසමෝ ජාතිකෝ සති ජරාරන හෝති, ජාතිපච්ා රාමණ නන්ති. ස්සමයිම් භික්වේ තද හෝසි. කම්හින්නුකෝ සති ජාතිහෝති පේ. බවෝහෝති පේ පාධානංහෝති පේ තන්න හෝති පේ වේදනාහෝති පේ පස්සෝහෝති පේ සලා ඇතනංහෝති පේ ම්හුණනිකෝ සති නාමරූ පන් හෝති කකින් පච්චා නාමරපන්ති. ස්සමයි භික්‍ර ඕනිස මනිසකර ුප්්‍යය බිසමයෝ විඤ්ඥානයකෝ සති නාමරූපන් හෝති විඥානපච්චා නාමරූපන්ති. තස්සමයියම් භික්වේතදෝසිකින්. පච් ා ස් ම ික්වේ නි නසිකර ප සම රූප ක ති හ ති ර පච්ච න ස්සම ික්වේතදස පච්චදාාවන්තික ාන න්න අපට අ දාටිකය. ස්සම අ භික්වේතද ප්චුදා වත්තතිකෝ ඉදං විඥාන නාවරෝපම්හන්න පරංගච්චති. එත්තාවතා ජායේතවා ජීයේතවා මීේතවා චවේතවා උප පච්ජේතවා යදිරා. මරපච්ා ා ්‍යා පච්ා රුපා නම්පුරූපච්ච සලායත සලාාතන පච්ච පස්සෝ පේයෝමේතසගේ ලස දුක්කද සමුදයෝ හෝතතිවීති. අදාල් සිංහල තැන විතරක්කයන්න මහනෙන මට මේ විඤ්ඥානය වූකාලි එහි නවති. අර බහපදා සෝත්‍රීති බි්චරිකම. විඤ්ඥානය ඕෝ කලි හි නවති. නාමරූප දෙකින් ඔබ්බට නොයේ. මේ ක්‍රමයෙන් නුපදිනය හෝවේ දිරණය හෝවේ මියනය හෝ චුතවනය හෝවේ. වරහ අන්භවයකට පැමිණන්නේ හෝවේ එනම් නාමරුපතිය විඥානය විඤාන ප්‍රත්තියෙන් නමරප වේ නාමරප ප්‍රත්තිය සලා ඇතිනේ ශඩායධන ප්‍රතින් ස්පර්ශය මෙසේ මේ හුදු දුක රැසේ හට ගැනීම මේ සිත පහලගිය ඇදි මේ අප බුදුරජාණ වහන්සේගේ සෝත්‍රයම නගරසුටටේ ඉස්රාටි කතා කරන්නත් බලාපුරොත්තියෙන දේශනාව කාල්දයන හැටිය මෙතන මට පෙන්නන්න ඕන මේ පච්චුදාවත්ත ති කියයන වචනය ච්චුදාවත්තති කියන වචනය මේක පාලියක පච්චුදවත්ත ති කියන වචනේ සිංහල එක ට්‍රන්ස්ලෙට් එක ති කියනෙන නවතති මෙැනත්ම් ඔබට නොවය කියක මෙන්න මේ ඔබ්බට නොය කියලා කියන වචනය තමයි තිය ඒ එක ඇත්තර මේ ඔය වචනය තමයි එතන බැදගත්ම වචනය මගේ ඒක නිසා මේ මේ වගේ සාමාන්‍යයෙන් මේ අමාරුතැන් හිරවනතැන් තිබුණහම ගොඩක් අපේ ශිල්නන කරන්න තකොඩා මේක තව තියන ඔපෂන් කරන්න තියන ගඩක් ේවල්තියෙන පච්චු දාවත්ති ගෙන වචනය අපි මෙහෙවිදිර පොඩක් තේරුම පොඩක් බලනු ප්‍ර්‍යූදාහාරණ කරයි ප්‍ර්‍යූදාහරණ කරයි ගැල එකක්තිය නොහොද එතකොට ඒකත්තැන් අපිට එච්චේරම ගැලපෙන්න්නේෙ නෑ වගේ නක් Google ගිල්ල මේ පාලිවර්ඩ් සර්ච කලලා බලන්න පුළො නැත්තැ ඩික්ෂණරයක් කරගෙන පච්චුදාවත්ත ති කියයෙන වචනය හොයන්න පුළො නැත්තං මේ වගේ තැන්වලදි ගොඩාක් කලාවට අපි තව පරිවර්තන ගිහිපයක් බලන්න ඕනේ සිංහල පරිවර්තන ඊළකට තව වෙන කෙනෙක් කරපු පරිවර්තන මෙතන සූත්‍ර අපි දෙකක් සූත්‍ර ඩීගනිකායකුත් සංයතුනිකා ඒකුත් අපි සූතර දෙක් ගතා දීගනිකායක බලංගොට මහානාක් වාමන්හසේ තමයි දදිගනිකාය පරිවර්තනය කර සංගතනිකාය වෙන වාමීන්හේ ිතුර උන්හසසිලා දෙන්නා පාලි අපි අපේ වචනින් කියෙන් නක් පපල තකොට ඒ තරම් පාලිය පිළිබඳව පරිපෝර්න දැනුම් සම්භාරයක්ක් තිබිච්ච සාමීන්න හසලා උන්වහන්සලා දෙන්න පරිවර්තනය කරලා තියෙන දෙක චටක් ගන්න පුළන් එකක දලා දහසක් ීළන්ගට ඒක මොකද කතා කරන කියන කාරනයගන්න අපි හන පුලන් පට ඉංග්‍රීසි එක කොහොමදේ වචනය පරිවර්තනය කල තියි කියන කාරනය පොඩ්ඩක් බලන්න මේ වගේවා පෞද්ගලික කරන කාරයක් තමයි බික් බෝධෂන් වහසේගේ එ ත තව මහරි පරිවර්තන තියන කපයක්ත්තේ නොනේ ඒ වගේ සූත්‍ර කරගෙන බලන්නන මොකද තියන වචනය කියල තකට ඒක නොත්ත පිට. මේක තේරුම් ගන්න නොනේ මොකක්ද මේ ඔබ්බට නොයන්නේ කියන කාරණෙ එතකොට ඒක අපි නිකං හිතල බලමු කොයි භක් භෝෂන්හන්ගේ එකක් ත බලනොකොට මේ වගේවා තියෙනකොට මෙන්න මේ ඒ වචනයට තියන එක තමයි පාලිවර්ඩ එක මේ පච්චු දාවත් ඇති හැමට පේන ඇති තස්ස මයියම් භික්කවේ ඒ තද හෝසි එළතකොට මෙන්න මේ ටිකට තියෙන පාලි වචනය න් බැක් එක ආපසු පැමිණිනවාගේ අදහසක් පච්චු දාවත් ල්ල කියවා යකට යන්නේ වගේඒ එක එක පරිවර්තයක දැන් තවයිකක් ගත්තත් හෙම මේ සුජාතු හා දුරුන්ගේ එක මේ ලින්ක් ඔක්කුම අපි දාලන තියෙන මේදන මේක තියන විශෂත්ය තමයි අපි දීල තියන මේ ශයා කරලතියන මේගේ මේ පාලි ඉංග්‍රීසි දෙකමති නොදැ මේ යට තියෙන්නේ පච්චු දාවත්තිකෝ ඉඳං විඤ්ඥානං නාපරන් නාමරූප ච්චා නාමරූපන් ගච්චති එතකොට මේ පච්චු දාවත්ති කියන එකෙත්තිනෙ ටන්ස් බැක් කියලා. ෆෝම් නමන්ෆෝ එතකොට මෙන්න මේ විදියට තමයි ඔය වචන පොඩ්ඩක් අය හිරවැඩ ආවත්හෙම අපි කියැන අපි කියන අමාරුවෙන්න්න අාවත්හෙම අන්නේ තැන් අපි පොඩ්ඩක් විසඳ ගන්නේ ම පෞද්ගලිකම කරන වැඩේ තමයි ඔන්න ඒය ක්‍රමේතකොට ඔය ක්‍රමත එක් ගහම පහස්වයෙන් අපිට පොළන් මේ හරම තමාට මේකින් වෙන්න ඕන මේ කාරණය තේරුම්ගන්න කියල තින කාණය දරු මේ අධ්‍යිය නයනෙවෙයි අධ්‍යන කරන එක තවම නෝඩට හත් පසම වෙනත් ක්‍රමිකට කරක් ඉගෙන ගැන්මි කියල දින කාරණය තේරුම් ගැන්නේ ඔන්නයි ක්‍රමේයට තකොට දැන් අපි නගර සූත්‍රයේ දයන හැටිත් මහාපදාන සූත්‍රයේ දතියෙන හැටිත් ඉලඟට විපස්සේ සූත්‍රය අපි පාදක කරගත් සංවිත්තනනික යිතියන ඇටත් තවත් මම එකක් පෙන්න්නම් ඒක සාබුතු සාමීන් වහන්සේ දේශනා කර එකක් එකත් ඉතාම මේ කියන කතාමයි කියන්නේ නගර සූත්‍රයට පසේතින සම්මස්සන සූත්‍රය කියලා ඉට පසේදෙන නල කලාප කලා සූත්‍රයක් මමත් ගොඩක් කලාටයේ දේශනාවලට පාදක් කරගන්න දේශනාව පකත් පෝඩක් බලමු නල කලාප මේ සාරිබුත්ත සාමින්නස කොට්ි වාමි අතරතියන මේ ධර්මසාකච්ඡාවක් තියෙන්නේ දාළ තැන විතරක්ම පෙන්න්නන්න. සේයදාාපිය අවසු දේ නල කලාපියෝ අන්‍යමඥන් නිසා තතිට්ටේසු යෝම මේයෙකෝ ඒමෙක අවස න ර ප ච වින්න වි ා පච්ා රප න රු පච්ච සලා තන සලාහිතන ප්‍ර්ච පස්සු ය මේ දසගේව ලස දුක් අන්ද සමුදයෝද. තස්සාංච අවසෝ නල කලාපීනං ඒකන් අප කඩ්ෙය ඒකාආ අපපතීයේ, අපරංච අපකඩ්ඩෙහිය අපාපතය එවම මේ කෝ අවසෝ නාමරප නිරෝධ විඥා නිරෝධ විංඥා රෝධ නමරප රෝද නාමරප නිරෝධ සලයත නිරෝධ සෑය නද පස නරෝද අපේ ඒෝම මේ දසගේේ ලස දුක් අන්දස නිරෝධ හෝ. අච්චරියන් අවසෝ සාරිපපුත්ත, අබෝධන් අවස සා රිපපුත්ත, යාව සුභාසිතන් චිදං ආයසමතා සාරිපුෘත් යන ඉදංච පන. මයන් ආයස්මතව සාරිතත්ස භාසිතන් ඉමෙහි චත්තින් සාය වත් වූහි අනමුව දාම මෙතන සඳහන් ක නැවැත්න උපමාගින්ක යම්සී නල කලප නලකලප කියලකැන බට කෝටුවිකි දෙක දෙක් මෙම එක කරලා හේත්තු කරලා ති. ඕනු ඇසු කොට සිටුව දෙක පැත්තට හෙතුවද. එසේම නාමරූප ප්‍රතින් වි්ඥානයේ වේ විඤඥා ප්‍රත්තිය නාමරූපයේ වේ නාමරූප ප්‍රත්තියන් සලායතන වේ සලාත ප්‍රත්තිී ස්පර්ශය මෙසේ හුදුක්්‍ර ස හයට කැරීම ඇවැත්ති ඒ නල කලබ දෙකින් එකක් ඉවත් කරේ නම් මෙහම හේත්තු කල දන එකක් කිවත් කරේ නම් එකක් කිවත් කරම අනිත්ත එක ඉවත් කරද දෙයක් නැෑ එිකට හේත්තුවලද අනිත කොටෝමයට. එකක ටන්නේ ඇවැ එසේයින් නාමරප නිරෝද වි ා රෝදේ වි ා රෝදේ නාමරප නිරෝදේ නාමරප නිෝදේ සලා ත රෝද ස නෝද පස නිරෝදේ සේ හද දුක්ට ස නිලෝදේ ඇත් සාරපපුත්ති ආශ්චරක ඇත්ති සාරිපපුත්ති අ්බූතියකගේ ආශස්මත් සාර්ෘතයන් වහන්සේ මේ සුභාසිතය මැනවින් කියන ලද මය අපි ආශ්මසාර්ෘත්්‍යයන්ගේ සුභාසිතය සත්තිස් කරුණෙන් අනුමෝදන් වන්ම. කාරීම තම තැත්ක් ඇෙකරද අපිට අදදවස සත්‍ර දහයක් ගෙනගත් ට පස්ස දැන් කියවන්න තියෙනවා කැමති කෙනකොට දම්සක්පැඇතුම් සෝත්‍ර දේශනාව නගර සූත්‍රය නලකලාව සූත්‍රය ඒ වගේම මහාපදාන සූත්‍රය. මේ කෝම කියවූත්හමයි විපස්සි සෝත්‍රය ඇතුළි කතාකරපු කාරණත් මහාපදදා සූත්‍රය ඇතුළි කතාකරපු කාරණත් යම් ප්‍රමාණයකට අපිට මොනවාදමී අභ්‍යාන්තරයේ කතා කරෙන්නේ කියන එක ප්‍රමාණාත්මක වබෝධ කරගන්නට හැකාව ලැබෙන්නේ මේටික තම ඇතර මද දවස ම කතා කරන්නට කල්පනා කරයි බලාපොරොත්තු වන්නේේ මං ආපව් අපි යද දවස මොනොදගතා කරේ කියනෙක මතක් කරන්න අපි හැමු දෙනාම පෙඩසටන පටන්ගන්නකොට ගිය සති කරපු ටික මතක් කරගත ඉට පස්සේ සංයුත්තනිකායේ සූත්‍ර පටිපදා සූත්‍රය හි වගේමඇවි පස්සෙ සූත්‍රය ඉඳලා සූත්‍ර හතක් තියෙන තැන ඒ බලන ඇටි පොඩ්ඩක් පුොරුදුුන ටසෙ දම් සක් පැවදුන් සූත්‍රය ඒ වගේම තමයි දීගෙන එක අය හපදාන සූත්‍රය ඒකේ විශේෂ ධර්මකාරණනාටයක අපි දැනගත්තා ඒවගේම නගර සූත්‍රය අපෝ සංයුතනකයි හිළඟට අල කලාප සූත්‍රය මෙන් මේ සෝත්‍රටි තමයි අපි පරිශීල්ය කරන්න මොෝදේකි තියෙන ධර්මකාරණ මනොද ඉන්නේ කියන කාරණනාටික තමයි අද දවස අපි ඇත්තටම නැටි පුරුදුන බැන් ඩසලා ොදකරලා ගත්තොත් මේ පලිනි දවසන්ද දැන් අප එක වගයක් අවසසාන කර ඉවර දැන්ක උමනි දවස ඉන්නේ. සූත්‍ර දහයක් මේවෙනකොට අපි ඇත්තරම සංයුත්ත නිකා නිධාන සංයුත්තය අභිසමය සංයුත්තය පළවෙන්නේ බුද්ධ වක්ගේ අපි දැනට ඉවර කල්ලා තියෙනවා.ට බුද්ධ වක්ගේ දැන් අවසාන කල්ලා දයවා ඒකත් එක්ක මදක් කරලා ගත්තොත් මහා නිධාන සූත්‍රයේ මහා පදානසූත්‍රයේ මදු පිණඩික සූත්‍රය ඊළඟට තිත්තා එතන සූත්‍රය ඊළඟට අද දවසේ නළකලාප සූත්‍රයේ නගරසෝත්‍රය මජ්‍යිම නිකාය සම්මාධීච්චි සූත්‍රයේ මේ ඔක්කුම නිකායල් පහටම සම්බන්ධ කල ති න ඇතනම තාම බැරවුණේ කුද්ධක නිකාය එකක් මෙතැන්ට සම්බන්ධ කරන්න විතරයි බැරවුනේ කුද්දක නිකායකක් ඊළඟ වැඩසටහනද අනිවාරයම ම පෙන්න්නවා එතකට අපි නිකායවල් පහම මේ පලවෙනි වක්ගේ, බුද්ධවාන්ගේ පරිශීල් නේකනකොට අපි නිකායිවල් පහටම ගිහිල්ලා ඒ නිකායිවල්වල අපි සෝත්‍රයක් දෙකක් තැනින් තැන ආරි බලලා තියෙනවාහඟ ඒ හැම දෙනාටම තෙරුවන් සන්නයි.